রাইট, যেমন আপনি এলিদরা উপত আপনি বলা গেন হবে, আপনি সবা সবা হাত গেন বেলু রাইট, তুমি পরিচ্ছেদ আপনি ইবার করলা কিনে আপনি হাতর পরিচ্ছেদ হাতর পরিচ্ছেদ তোমায় আপনি বলান্ড তিন রাইট, এটা প্রথমে এখানে প্রথমে মাং මේ සභාහත අපි ඉවර කරා. සභාහත ඇවිල්ලා සම්පූර්ණ වේගයෙන් වේගයෙන් බලපු කාරණා. ඉතින් මේ මම එක පොඩි කෙටි සටහනක් ඔබ ඉදිරියේ මේ අතම සාරාංශ කරලා අපි පොඩ්ඩක් බලන්න යනවා. මේ දෙවියන් වහන්සේ මේ සභාහතට ස්වාමින් වහන්සේගේ ලියුම නැත්නම් ඉදිරිපත් කරපු කාරණාවල්, يعني යාපද්දේ ඒ වගේම චෝදනාවල්, ඊපස්සේ ස්වාමින් වහන්සේ කිව්වව පසුතැවිලි වීමේ පණිවිඩය මෙයාමෙදේම තුලින් ඊට පස්සේ මුළු විශ්වයටම විශ්වයේ පුරා තිබෙනව අද වෙනකරු තිබෙනව සභාවල් ඉදිරියේදී ප්‍රමිනෙන්ට තිබෙනව සභාවල් හැම සභාවකටම දෙවියන්වහන්සේ ඉදිරිපත් කරන කාරණා. දෙවියන්වහන්සේ බලාපොරොත්තු උනේ මොකද්ද මේ සභාව? සභාවෙන් දෙවියන්වහන්සේ මොකද්ද බලාපොරොත්තු? රයිට්, සභාව කියන මොහොතේදී මම කිව්ව ඔබට වෙලා සභාව කියන මොහොතේදී එක්ලිසියා කියන්නේ පිටතට කැඳවුණු ලද්දෝ. පිටතට කැඳවුණු ලද්දෝ. ඒකට සභාව කියන්නේ දෙවියන්වහන්සේ කියන්නේ ලෝකේ සිටියා වූ සෙනගව, පාපේ සිටියා වූ සෙනගව, ඒ සෙනගව දෙවියන් වහන්සේ මොනවද කරේ? පිටතට ගෙනා. පිටතට කියන්නේ ඒකෙන් වෙන් කරලා ගත්තා. වෙන් කරලා ගත්තා. ඒ කියන්නේ වෙන් වෙච්ච සෙනගක් නැත්නම් වෙන් වෙච්ච සෙනගව, වෙන් වෙච්ච සෙනගක් නැත්නම් පිටතට ගත්තා වූ ඒ කාරණාව තමයි සභාව කියලා කියන්නේ. ඒකට සම්පූර්ණයෙන් වෙනස් ජීවිතයක්. වෙනත් ජීවිතවල වෙනත් ආකල්ප, වෙනත් ආකාර සිතන්නා වූ අරුණක්, වෙනත් ආකාර සිතන්නා වූ සෙනගක් හැටියට තමයි මේ සභාව කියන කාරණාව තියෙන්නේ. ලෝකයාකාර සිතන්න බෑ, ලෝකයාකාර කතා කරන්න බෑ. ඒක තමයි පිටතට ගෙනාව එක්ලේසියා කියලා කියන මොකද. ඒතකොට දේනාංශේ බලාපොරොත්තුනේ කුමක්ද? මොකද්ද බලාපොරොත්තුනේ සභාවේ? කියන්නේ ඒක අපි බලපු ගමන් සභාවලින් අපිට පේන දෙ තමයි කීකරුකම. දේනාංශේ සභාවෙන් බලාපොරොත්තු කරන දේනාංශේ හඬට කීකරු වෙන්න ඕනේ කියන කාරණා. දේ වචනයට කීකරු වෙන්න ඕනේ, දේනාංශේ හඬට කීකරු වෙන්න ඕනේ. ස්වාමින්වහන්සේගේ බලාපොරොත්තු ලෙස තිබේ. වගේම වචනය තුල පැවැත්ම සභාවක් කියන මොහොතේදී සභාව දෙවියන් වහන්සේගේ වචනය තුල පවතිලා ගමන් කරන්න ඕනේ කියන කාරණාව දෙවියන් වහන්සේ ඉදිරිපත් කරා මේ සභාවල් වල අත තුලින්. ඊට පස්සේ සුද්ධකම දෙවියන් වහන්සේ බලාපොරොත්තු වුණා මේ සභාවල් අතෙන් බලාපොරොත්තු වුණා සුද්ධකම. මේ සුද්ධකම කියන කාරණාව ඒක තමයි මූලිකම කාරණා. මූලිකම කාරණාව ඒතුව සුද්ධකම තුලින් තමයි දෙවියන් වහන්සේ දැකීම සහ ශ්‍රවණ වහන්සේගේ වචනවල ආලෝකවත් වීම තිබෙන්නේ. ඒතකොට ඒ කාරණාව වගේම ස්වාමීන් වහන්සේලා දෙවියන්වහන්සේ අභිමුඛත්වයේ සිටින්න ඕනේ. දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධකම ඇතිව දේව අභිමුඛත්වයේ සිටින්න ඕනේ. මේ සභාව කියන එක ඇවිල්ලා දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ සිටමින් තීරණ ගත යුතුයි කියන කාරණාව. තීරණ ගත යුතුයි කියන කාරණා. ඒක තමයි දෙවියන් වහන්සේ බලාපොරොත්තු වුණේ සභාවන්ගෙන්. සභාවන්ගෙන් අදටත් ඕක තමයි ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ තමන්ට කැමැති කැමැති විදියට තීරණ ගැනීමක් නෙමෙයි. ඒක කම්පැනි නෙමෙයිනේ. කම්පැනි වල තමයි කැමති වෙලාවට අස් කරන්න පුළුවන්, කැමති කෙනෙක් ගන්න පුළුවන්, කැමති කෙනෙක් පෙට් ගන්න පුළුවන් මේ රටේ කම්පැනි. ඒතකොට දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ තුල සිටීමෙන් ගණන්නා වූ කාරණාවල. ඊට පස්සේ ආත්මික වර්ධනය දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ සභාවේ සෙනග නෙමෙයි දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ ආත්මික වර්ධනය. ඒතකොට හැම සභාව තුල ඉන්න අය කෙරේ දෙවියන් වහන්සේගේ ආත්මික වර්ධනය තිබෙන එක තිබෙනවා. ඊට පස්සේ තමයි දෙවියන් වහන්සේ කරන දෙවියන් වහන්සේ කරේ බයක්. දෙවියන් වහන්සේගේ බය කියන කාරණාව ඇවිල්ලා තිබෙනවා. දේව බය කියන එක. රයිට්? එතකොට යක්ෂයාට විරුද්ධ වීම, යක්ෂයාට විරුද්ධ වීම, ඒ කියන්නේ සභාව කියන මොහොතේ යක්ෂයාට විරුද්ධව සිටින්නා වූ සභාවක් කියන කාරණාව. ඒ කියන්නේ සතුරාට විරුද්ධ. රයිට්? එතකොට ඇදහිල්ලේ වර්ධනය, ඇදහිල්ලේ ධනවත් වෙන්න ඕනේ කියන දේ තිබුණා. දැන් මම මේ සභාව ගැන ඔබට කියලා දෙවියන්වහන්සේ බලාපොරොත්තු වන කාරණා මේ සභාවේ මම සාරාංශ කරලා ඔබට ඉදිරිපත් කරන කාරණා. රයිට්? එතකොට ඇදහිල්ලේ වර්ධනය වීම සහ ඒකෙන් ධනවත් වෙනවා. ඒතකොට දෙවියන්වහන්සේගේ ධනවත් භාවය දෙවියන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ සභාවන්ගෙන් මොකද්ද කියලා කිව්වොත් සභාවේ තිබෙනා වූ සිස්ටම් එක නැත්තම් ඇවිල්ලා සභාවේ තිබෙන ඩෙකරේෂන් එක හෝ නැත්තම් සභාවේ තිබෙනා වූ ලස්සන හෝ බල් දාලා නැත්නම් ඒ කරන ඒවත් ඒවා තියෙන එක වැරදි කියන්නේ නැහැ.
නමුත් ඒක නෙමෙයි මූලිකත්වය. ඒක නෙමෙයි මූලිකත්වය. දෙවියන් වාසයට ඕනේ ඇදහිල්ලෙන් ධනවත් වෙලා ඉන්න ඕනේ. ස්වභාවය ඇදලිවන්තයා වස්තු වලින් ධනවත් වෙලා ඉන්න එක ස්වාමින් වාසයට අදාළ නැහැ. පළවෙනි එක ඇදහිල්ලෙන් වර්ධනය වෙන්න ඕනේ කියන කාරණාව ඒක තමයි කියන්නේ ස්වාමීන් වහන්සේ ඇදහිල්ලෙන් ධනවත්යන් කියන්නේ. ඇදහිල්ලෙන් ධනවත් වෙන්න ඕනේ කියන කාරණා. ඒකෝ දෙවියන් වාසය තුල සිටියොත් පමණයි පුළුවන් වෙන්නේ මේ හැම කාරණාවල්ම සිදු කරන්න. දේනාස තුල ඉතිවත් පමණයි පුළුවන් වෙන්නේ මේ යක්ෂයාගේ කූත උපක්‍රම වලට විරුද්ධ වෙන්න. ඒතෝ පාවුල්තුමා කියනවා යක්ෂයාගේ කුමන්ත්‍රණවල නුඹලා දන්නවා නොවේද කියලා තමයි ආන්නේ ස්වාමීන් වහන්සේගේ වචනේ. පාවුල්තුමා කතා කරද්දී. එතකොට ඇදලිවන්ත කිතුළු එක්ක ඇවිල්ලා යක්ෂයාගේ කුමන්ත්‍රණවල දන්නවා. දන්නේ නැහැ කියන්න බෑ. එතකොට ඒ කූට උපක්‍රමය දැනගන්න තවත් ඒක කූගේ ක්‍රියාවල් දැනගන්න පුළුවන් කොහොමද කියලා කිව්වොත් අපි දෙවියන් වහන්සේගේ එක්ක දෙවියන් වහන්සේ තුල සිටියොත් පමණයි කියන කාරණාව තේරුම් ගත යුතුයි. right එතකොට මේ ස්වභාවයේ තිබෙන ප්‍රශ්න දැන් බලන්න දැන් මේ ස්වභාව තුල තිබුණ ප්‍රශ්න වර්තමානයේ තියෙන ස්වභාවල් තුල තිබෙනවා. නැතුව නෙමෙයිනේ. right අනිත් එක මේකට අමතර ප්‍රශ්න තිබෙනවා. දැන් මේ කතා කරපු කාරණාවට වඩා ප්‍රශ්න තියෙනවා ස්වභාව තුල. right අර කතා කරපු කාරණාවට වඩා ස්වභාව තුල තිබෙනවා කියන එක තේරුම් ගත යුතුයි. එතකොට යේසුස් වහන්සේ තමාගේ ලේවලින් ලබා ගත්තා වූ ස්වභාව අවුරුදු 65කට පෙරම ස්වභාව දූෂිත වෙලා. ප්‍රතිනම කීනද? ඒ කියන්නේ යේසුස් වහන්සේගේ ලේ දීලා මිලයට ගත්තා වූ ස්වභාව අවුරුදු 65, කියන්නේ අවුරුදු 65 තුල, ඒ කියන්නේ ස්වභාව ආරම්භ කරපු කාලේ සිට බෙල්ලකුල් දවස් ආරම්භ කරපු ත්‍යාපොතේ. ඒක ඒ කියන්නේ එතන ඉඳන් පටන් ගත්තා නම් අවුරුදු 65 වෙන මොහොතේම ස්වභාව දූෂිතතාවයට පත් වෙලා තිබෙනවා. අවුරුදු 65ක් තුලම එතකොටම ස්වභාව ඉවරයි. ස්වභාව ඉවරයි කියන තැනට පත් වුණා. ඒතකොට ක්‍රිස්තු වර්ෂ 35 දී ආරම්භ වුණා නම් ස්වභාව right ක්‍රිස්තු වර්ෂ 95 වෙන මොහොතේදී සියල්ල ඉවරයි. ඒ කියන්නේ එතනින්ද ඒ ගාන බැලුවා නම් 35 ඉඳන් 95 වෙනකම් බැලුවා නම් එතනදීම ස්වභාව out. ඒතකොට දැන් මේක එලිදරව පොත එන්නේ 90 දී 90 ගණන් වල ක්‍රිස්තු වර්ෂ. එතකොට පොඩි කාලේ අවුරුදු 8 ගානයි තියලා තියෙන්නේ අවුරුදු 8 ගාන. එතකොට ඒක අතර තුලදී ප්‍රශ්න තිබුණා. හේතුව කොරින්ති සභාවේ ප්‍රශ්න තිබුණ නිසා තමයි පාවුතුමා කොරින්ති සභාවට ඒ වගේ ලියුමක් දෙන්නේ. යාකොබ් පොතේ ඇවිල්ලා යාකොබ් ලියුමක් ලියනවා. ගලාතියකට ලියනවා. එපේසියකට ලියනවා. එතකොට මේ වෙලේ ඒ වෙලේම සභාව පොඩ 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 තිබ්බා. අන්තිමට සම්පූර්ණයෙන්ම ගියා. දැන් උදාහරණයක් ඇවිල්ලා දැන් ඒ කියන්නේ ඒ සභාවේ ලිපි බලන මොහොතේ අපිට දැනගන්න පුළුවන්. මොකද තත්ත්වය කියන්නේ. එතකොට වර්තමාන සභාවේ वर्तमान स्वभाव दिव्यान्वास दिव्यान्वास वर्तमान स्वभाव प्रश्न बलमोटे वर्तमान दिव्यान्वास दिव्यान्वास गमन स्वभाव स्वभाव ममाई සභාව කියන්නේ ඔබයි මමයි. එතකොට ඔබ ඔබගේ මගේ ඉස වෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ යේසුස් වහන්සේ. එතකොට යේසුස් වහන්සේ ඉස නම් ඔළුව නම් ඔළුවට ඕන විදිහට තමයි ශරීරය වැඩ කරන්න ඕනේ. එතකොට අපේ ගා ගන්න තියෙන්නේ ඒක තමයි ප්‍රශ්නේ. එතකොට ඉස ඒ ස්වාමීන් වහන්සේ ඉස. එතකොට ඉසට ඕන විදිහට වැඩ වෙනවාද? එතකොට ආත්මයන් වහන්සේගේ මග පෙන්වීම තුල ක්‍රියා කරනවාද? හරිද? ආත්මයන් වහන්සේගේ මග පෙන්වීම තුල ක්‍රියා කරනවාද කියන්නේ. ඇත්තටම ඇවිල්ලා අද මම මේ කල්පනා කරපු කාරණාවක් තමයි සමහරවිට මට මේ වේලස් වෙන්න. දැන් අපි කියනවා දැන් කිමොකද දැන් දැන් උදාහරණයක් කියනවා සභාවය ඇවිල්ලා අපි පස් දිනෙක් මග පෙන්වීම අරගෙන පස් දිනෙක්ව අපි දේශකයන් ඇටියට පත් කරනවා. කිමොකද පස් දිනෙක්ව පත් කරනවා දේශකයන් ඇටියට. දැන් එක දවසකට ඇවිල්ලා අපි එක්කෙනෙක්ව ඇවිල්ලා අපි දේශනා කරන්න දාන්න යා. කිමොකද දැන් ආවල් දවසකට ඇවිල්ලා මේ ආවලාව තමයි මම දේශනා කරන්න දාන්න යන්නේ. දැන් පස් දිනෙක්ව ස්වාමීන් වහන්සේ තුල තෝරගන්න. දැන් අපි සාමාන්‍ය කරන දෙයක් තමයි අවිලා අපි වෙලසනේ කියලා හරි ආවලා කියලා අපි කියනවා මේ දවස්වල ඔයා කරන්නේ මේ දවස්. ඇත්තටම වෙන්න ඕනේ කොහොමද කියලා කිව්වොත් දැන් කියමුකෝ මම ලබන මාසෙ මම එක්කෙනෙක් දේශනා කරන්න දානවා. ආ දානවා. ඔගොල්ලෝ යාඥා කරනවා. යාඥා කරන්න. යාඥා කරන මොහොතේදී එතකොට යාවල් පුද්ගලයා යාත්මයන්ව ෂෝට් එලිදලව කරන්නද ඔබ තමයි ඊළඟ මාසේ දෙවනි සතිය දේශනා කරන්න යන්නේ. හරිද? ඔබ තමයි දෙවිය දේශනා කරන්න යන්නේ කියන එක ආත්මෙන් තමයි ඔහු ටෙලිදරව් කරාම ඔහු දේශනාව සූදානම් කරනවා. එහෙනම් ඔහු ඇවිල්ලා සූදානම් කරනවා. පැහැදිලිද? එතකොට ඔහු සූදානම් කරලා ලෑස්ති වෙනවා. දැන් තාම පාස්ට කිව්වේ නැහැ. පාස්ට කිව්වේ නැහැ. නමුත් ඔහු සූදානම් කරනවා.
ඔහුට ආත්ම නාසලි කරව කර පාස්ට කියන්නේ නැහැ මේ සේවකයා උඹට කියන්නේ නැහැ උඹ තමයි දේශනා කරන්නේ ඊට පස්සේ සේවකයා ඇවිල්ලා කියන රයිට් ආවලා තමයි එතකොට අන්න ආත්මයන්න් වාසයනුව වැඩ සිදු වෙනවා කියන කාරණා ආත්ම නාසල්ව වැඩ සිදු වෙනවා කියන දැන් එතකොට ඕම වෙනවා නම් එතකොට ආත්මයන්න් වාස සමමැදී ඉඳගෙන අපි ශීල දෙන්නට මඟ පෙන්වනවා කියන කාරණාව තේරුම් ගන්න පුළුවන් එතකොට මේක තුල ආත්මයන් වාසයේ එතකොට ඒ කාලේ සභාවති සම්පූර්ණයෙන් ආත්මයන්න් වාසයේම වැඩ කටයුතු කළා දැන් මේමයි ආත්මයන්වාස තුලින් වැඩ කරන වෙලාවේ ආත්මයන්වාස කියන විදිහට වැඩ කරන වෙලාවේදී ආත්මයන්වාස මඟ පෙන්වන්නේ නැති එකකට මෙලෝදයක් තේරෙන්නේ නැහැ. ආ ඒගොල්ලෝ තමයි ඊට පස්සේ කියවන්නේ. ඉතින් තේරෙන්නේ නැත්නම් ඉතින් ඒකට කරන්න දෙයක්වත් නැහැ. නමුත් ආත්මයන්වාස ඒතකොට ස්වභාව කියන මොහොතේ ආත්මයන්වාසගේ ක්‍රියාව කියන එක ඊටමත් වැඩගත් ලෙස අපිට දකින්න ලැබෙනවා. රයිට්? එතකොට ස්වභාව යනු අපි ස්වභාව යනු. දැන් ඒ දෙවියන් වාසේ යෝහන් නැත්නම් මේ යෝහන්ව ඇවිල්ලා මේ ජීවතුන් අතර තිබ්බේ මැරෙන්න. ඒතොර මේ වෙලාවේදී අපෝස්තුලවරු ඔක්කොම මැරුණා. ආ ඒ කියන්නේ දේ සාක්ෂි වේද සාක්ෂියක් ඇටෙද ගියා. දැන් යෝහන් විතරයි ඉන්නේ. යෝහන් අවුරුදු 100 ගණන් ජීවත් වෙනවා. ඒතොර ඔහුව මරන්න තැන් කරා බෝ කාරණාව නමුත් ඔහු මැරුන්නේ නැහැ. හරි. ඒතොර යෝහන්ව ඇයි දෙවියන් වාසේ ජීවතුන් අතර තිබ්බේ මැරෙන්න? දෙවියන් වාසයට අවශ්‍ය වුණා මුළු ලෝකයටම පණිවිඩය දෙන්න ඒ නිසා යෝහන් වැවිලා තිබ්බා ස්වාමීන් වහන්සේ මේක කරුණාව ඒක තමයි කරුණාව මේක එක්තරා කරුණාවක් එතකොට ස්වාමීන් වහන්සේ කරපු කාරණාවල් රයිට් මේ ඒක තේරුම් ගත යුතුයි දැන් අපි පසු මේක බලන මොහොතේදී ඔබලා බැලුවා නම් ඇවිල්ලා මේ සභාවට කියන මොහොතේදී සභාවේ කියන පසුතැවිලි වෙයල්ලා කියලා එනවා අර්ධ වේ පසුතැවිලි වෙයල්ලා කියලා කියන්නේ ග්‍රීක භාෂාවෙන් කියනවා මැටර්නිනෝ කියලා කියනවා. ඔය මැටර්නිනෝ කියලා කියන්නේ මොකද්ද කියලා කිව්වොත් චේන්ජ් යෝ මයින්ඩ්. ඒ කියන්නේ මනස අරවන්න, හැරෙන්න, මනසෙන් හැරෙන්න. ඒ කියන්නේ සම්පූර්ණ හැරීමක්. මනස හැරීමක් කියන කාරණාව තමයි ඔගේ තියෙන මයින්ඩ්. ඒ කියන්නේ චේන්ජ් යෝ මයින්ඩ්. ඒක තමයි පසුතැවිලි. එතන තමයි පසුතැවිලි කියන කාරණාව. රයිට්? ඒකත් පසුතැවිලි කියන කාරණාව බොහෝ කරුණු කාරණා තිබෙනවා. රයිට් එතකොට ඒ කාරණාව එතකොට තේරුම් ගන්න. එතකොට මේක තමයි දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන ස්වභාවය. මේක තමයි දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන. එතකොට සභාව වෙන ඔබයි මමයි. සභාව කියනවා ඔබයි මමයි. කොහොමද කියන එක අපි මේක තුලිනුත් අදාළ කරගෙන අපේ ජීවිතේ දාගෙන යන්න තිබෙනවා. හරිද? හතරවෙනි පරිච්ඡේදය. එලිදරව් හතරවෙනි පරිච්ඡේදය අපි දැන් බලන්න යන්නේ අපි ආරෝගම එලිදරව් හතර ඕකේ කවුරු හරි කියවනවද නැත්නම් මං කියවන්නද කවුරු හරි කියවන්න බලන්න එලිදරව් හතර කවුද තනෝජේ ඉන්නවා නම් කියවන්න ඉන්පසු අහසේ දොරක් ඇරී තිබෙනවා මම දුටෙමි හොරණෑවක ශබ්දයෙන් මා සම කතා කරනවා මා ඇසු පළවෙනි හඬද මේ නැගී වරෙන්න මේ දේවල්ට පසුව විය යුතු දේවල් නුඹට පෙන්වන්නේ මේ කීයේ රයිට් දැන් මේ හතරවෙනි පරිච්ඡේදයේදී මේ මැවිල්ලේදී ස්වර්ගයේ කොහමද තිබුණේ ඒ කියන්නේ දෙවියන් වහන්සේ මේ ලෝකෙම අවන වෙලාවේ මැවිල්ලේදී ස්වර්ගයේ කොහමද තිබුණේ කියන කාරණාව මේ හතරවෙනි පරිච්ඡේදය තුළ අපිට දකින්න පුළුවන් වෙනවා රයිට් දකින්න පුළුවන් වෙනවා අපි කියවන මොහොතේ අපි බලමු ඒක මොකක්ද කාරණාව කියන එක අපි එකින් එකට බලමු රයිට් ඔතන දැන් කියලා ඉන්පසු කියන්නේ දැන් මේකෙන් පස් ඉන්පසු ආසේ දොරක් ඇරි තිබෙනවා මම දුටුමි. ඔතන මේ ආස කියන යෙදුම ආසේ කියන යෙදුමට පාවිච්චි කරලා තියෙනවා නේද ස්වර්ගය කියන එක. ස්වර්ගය කියන එක තමයි එන්න ඕනේ. රයිට්? ඒකට කියනවා උරානෝස්. ග්‍රීක යෙදුමෙන් කියනවා උරානෝස් කියලා කියනවා. උරානෝස් ඒ කියන්නේ ස්වර්ගයේ කියන යෙදුම තමයි සඳහන් විය යුතු. නමුත් අපේ තියෙන ආස කියන යෙදුම ඉතින් එහෙම නැන්නෝනේ කොහමද කියලා කිව්වොත් ස්වර්ගයේ දොරක් නැත්නම් ස්වර්ගයේ දොරක් ඇරී තිබෙනවා මම දුටුමි. එහෙම තමයි පරිවර්තනයේ විය යුත්තේ. හරි පරිවර්තනයේ විය යුත්තේ කාරණාව එමය. මේ නිසා ඔබ හරි ගස්ස ගන්න පුළුවන්. ඊට පස්සේ කියනවා ඔරණාවක ශබ්දයෙන් මා සමග කතා කරනවා මා ඇසු පළවෙනි හඬද කියලා තිබෙනවා. දවර කියන ඇවිලා ඔරණාවක අඬමින් ඔරණාවක ශබ්දයෙන් කියන කාරණාව ඉදිරිපත් කරනවා. දැන් අතන කියන පළවෙනි හඬ පළවෙනි අඬද කියන. එතකොට
මේ පළවෙනි හඬ කියන්නේ මොකද්ද මේ පළවෙනි හඬ කියලා කියන්නේ කියලා කිව්වොත් පළවෙනි පරිච්ඡේදයේ ඉඳන් හතරවෙනි පරිච්ඡේදයේ දක්වා සම්බන්ධ වෙන්නව කාරණා. ඒතෝ පළවෙනි හඬ දකින්නවානේ කවුද යොහන් එක පළවෙනි හඬ දර්ශනය දැකලා සුවඳින වාස කතා කරනවා. ඒ සුවඳසේ හඬ. එතකොට ඒ හඬ තමයි මේ හඬ. එතකොට පළවෙනි පරිච්ඡේදයේ දෙවෙනි පරිච්ඡේද දෙක 1 2 3 4 එක සම්බන්ධයක් තිබෙනවා. සම්බන්ධයක් තිබෙන හඬට. ඒක තමයි ඌ කියන්නේ පළවෙනි හඬ කියන කාරණාව. හරිද? එහෙම නැතුව ඇවිල්ලා මේ මේ මැදින් ඇවිල්ලා මුකුත් ඔබලා නැහැ. මුල් මැදින් මොකවත් ඔබලා නැහැ. ඒක තමයි කාරණාව. රයිට්? එතන මුලදී කතා කරපු නැත්නම් ආරම්භයේ කතා කළ හඬ නැවත ඇවිත් තියෙනවා මේ යොහන්ට. හරිද? මුලදී කතා කරපු හඬ ආරම්භයේ කතා කරපු ඒ શબ્දේ හඬ ඇවිල්ලා නැවත යොහන්ට ඇවිල්ලා මේ ඇවිත් ඉමනදී අපිට දකින්න ලැබෙනවා. එතන කියනවා ඔරණාවක් මෙන් ජලഘോഷා අඬ මෙන් රයිට්. එතන පළවෙනි එකේ තියෙනේමනේ ඔරණාවක් මෙන් ජලഘോഷා අඬ මෙන් කියලා තියෙනවා. ඔබ බැලුවා නම් නික්මයාම 20 වෙනි පරිච්ඡේදේ නික්මයාම 20 වෙනි පරිච්ඡේදයේ ඔය විදියටම අඬ එනවා. ගර්ජනා શબ્දයක් එක්ක ඔරණා අඬ මෙන් ආ ඕ ජලഘോഷා අඬ මෙන් කියලා කාරණා වෙනවා. ඒ 20 ඒ කියන්නේ නික්මයාම 20 ආ නික්මයාම दशमनते අරද ඔතන කියනවා එළ මෙහි නැගී වරෙන්න. අරද ඒ කියන්නේ නැගී වරෙන්න. දැන් යෝහන් එතකොට දැන් මෙතන කියනවා එළ මේ මෙහි නැගී වරෙන්න. එතකොට යෝහන් ඉන්නේ පොළවේ. පොළවේ ඉන්න නිසා තමයි නැගිලා නැගියෙන්ද කියන්නේ. රයිට්? දැන් දෙවියන් කියන්නේ යෝහන් සිටින පොළවේ දෙවියන් වාස දෙන්න පොළවේ. දෙවියලා සිටින හැමතැනම ඉන්නේ කියලානේ. රයිට්? නමුත් දැන් මේ මේ සිද්ධිය මේ අතරේ පරිච්ඡේද වෙන මොහොතේදී දැන් දෙවියන් වාසේ මේ පස්තකේ ස්වාමීන් වහන්සේ පොළවේ සිටියා. යොහනුත් සිටියේ පොළවේ. රයිට්? දැන් මෙතනදී ආවිලා කියනවා මේ නැගී වරෙන්න. එතකොට දැන් දෙවියන් වාසේ ස්වර්ගයේ. දැන් යොහන්ට එන්න කියන්නේ ස්වර්ගයට. ඔබට තේරුම් ගන්න. දැන් එකේ සිට හතර දක්වා බලන මොහොතේදී පොළවේ ඉඳන් ස්වාමීන් වහන්සේ යොහන් එක කතා බහ කරන කාරණාව සිද්ධ වෙන්න පවතිනවා. ඊට පස්සේ අතරේ පරිච්ඡේද කියනවා මේ නැගී වරේ. මේ නැගී වරෙන් කියන්නේ දෙවියන් වාසේ ස්වර්ගයේ. හරි එතකොට දෙවියන් වහන්සේ ස්වර්ගයේ ඉඳලා යොහන් මොනවාද කරන්නේ කැලිම ස්වර්ගයට එන්න කියලා කියනවා. රයිට්? ඒ කියන්නේ මේක නියම සිද්ධියක්. ඒ කියන්නේ හරි අලංකාර කාරණාවක් ලෙස තිබෙනවා. පැහැදිලිද එතකොට ඔයගොල්ලන්ට? එතකොට දැන් ඇවිල්ලා යොහන් ඇවිල්ලා ස්වර්ගයට නැගී යන තත්ත්වයක් තමයි ඉදිරිපත් කරන්නේ. රයිට්? දෙවනි පදය. දැන් තව එකක් කියෙන්නේ. නැගී වරෙන්න මේ දේවල්ට පසුව විය යුතු දේවල් උඹට පෙන්වන්නනි. හරිද? ඒ කියන්නේ මේකට දැන් ඊට පස්සේ කියනවා නැගී වරෙන්න මම උඹට දැන් පෙන්නපේකට ඒකට පස්සේ වෙන්න තියෙන දේවල් මම පෙන්වන්න යන්නේ. ඒතොර පෙන්නන පිනිස මේ යොහන්ට ස්වර්ගය ගන්න කාරණාවක් අපිට දකින්න ලැබෙනවා. කියවන්න. එකන එහිම මම ආත්මයන් වහන්සේ තුල සිටීමේ. එවිට ස්වර්ගෙහි සිංහාසනයක් තිබුණේ. ඒ සිංහාසනයේ එක් කෙනෙක් වැඩහුන්සේක. හොඳට අහගන්න. දැන් දෙවෙනි පදේ කියනවා ඔය ආත්මයන් වහන්සේ තුල සිටියා කියලා. දැන් යෝහන් ඉන්නේ කොහෙද? දැන් යෝහන් ඉන්නේ ස්වර්ගෙ. ඇගලිම ස්වර්ගෙට දැන් ගියා. හරිද? ඇගලිම ස්වර්ගෙ ඉන්නේ. එතකොට දැන් ස්වර්ගය ඔ මොනවාද දැක්කේ කියන කාරණාව කියනවා. ඔය ස්වර්ගෙට ගියාම ස්වර්ගෙ සිංහාසනයක් තිබුණේය. යතුම් ටික බලා ගන්න. ස්වර්ගෙ සිංහාසනයක් එහෙම තියෙන්නේ. ඔව් සිංහාසනයක් තිබුණේය. ඒ සිංහාසනේ එක්කෙනෙක් වැඩ වුන්සේක. සිංහාසනයක් කියලා දැකලා තිනවා. යොහන්ව ස්වර්ගයට ගියාම යොහන් දැකලා තිනවා ස්වර්ගයේ සිංහාසනයක් දුටිමි. නැත්තම් එයා සිංහාසනයක් පෙන්වලා දෙනවා. එතකොට පැහැදිලිව තියෙනවා එතන එක සිංහාසනයයි තියෙන්නේ. පැහැදිලිද? දැන් එක සිංහාසනය උඩ එතකොට එක සිංහාසනයක් තියෙනවා නම් ඒ සිංහාසනේ කී දෙනෙක් වාඩි වෙන්න ඕනද? 3 දෙනෙක්? 4 දෙනෙක්? ආ එක සිංහාසනේ ඇවිල්ලා කී දෙනෙක් හිටියලු වාඩි වෙලා? එතන කීනා ඇවිල්ලා ඒ සිංහාසනේ එක්කෙනෙක්
වැඩ උන් සිය එක්කෙනෙක් හිටියා ඒ සිංහාසනේ එක්කෙනෙක් හිටියා කියන කාරණාව. එතකොට එක සිංහාසනයයි ඒක සිංහාසනේ එක්කෙනෙක් හිටියා. හරිද? එතකොට හිටපු එක්කෙනා ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ තමයි ඒ සිංහාසනයේ ඉන්නේ. බලමු කියවන්න දැන්. ඒ වැඩහුන් තනන් වහන්සේ පෙනීමෙන් සූර්යකාන්ති සහ ලොහිතංක මැණික්කොළට සමානව සිටසේක. සිංහාසනයේ අවට මර කතයට සමානව පෙනෙන දේ දුන්නක් තිබුණේ. රයිට්. දැන් ඔන්න මේ දැන් මේ එයා සුවර්ගයට ගියාම සිංහාසනයේ සිටිය එක්කනාව දැක්කා. හරිද? එක්කෙනෙක් වැඩ උන්නා කියලා කියලා. ඊට පස්සේ ඉදිරිපත් කරන ඒ සිංහාසන වටේට ඊවෙනි පදේ අසෝලේ සමහර තුන්වෙනි පදේ ඒ වැඩවුන් තනන් වාසයේ පෙනීම ඒ වැඩවුන් ඒ කියන්නේ ඒ සිංහාසනයේ වැඩවුන් තනන් වාසයේ පෙනීම ඒක තව එකක් ඔබ මතක තියාගන්න මේ පළවෙනියට දකින්න දර්ශනයක් අර ස්වාමීන් වහන්සේ සිටගෙන ඉන්න කාරණා. එතකොට ඒවා ඉවරයි. දැන් මේ අලුතෙන් කාරණා ඒ කියන්නේ යෝහන්ට පෙන්නන ස්වාමීන් වහන්සේ පෙන්නන එක ෆස්ට් එක පෙන්නන ඒක ගියා ඊළඟ එක යනවා ඒක පෙන්නන ඒක යනවා එහෙම තමයි පෙන්නන්නේ ස්වාමීන් වහන්සේ පෙන්නන කාරණාව. දැන් මෙතනදී එතකොට කියනවා ඒ සිංහාසනේ යනන් වාසය කියන්නේ පෙනීම කොයි වගේද කියලා. පෙනීමෙන් සූර්යකාන්තිස ලෝහිතංක මැණික් වලට සමාන සමාන. හරිද? මැණික් නෑ මැණික් නෙමෙයි. ඒ කියන්නේ යා ස්වර්ගයේ සිද්ධිය මේ ස්වර්ගික දේ එයා මොනවාද කරන්න කියලා එයාට තේරෙන දේ. එයාට තේරෙන දේ සහ අපිට තේරුම් ගන්න පුළුවන් වෙන පිණිස පොළවේ දෙයක් සමාන කරලා කතා කරනවා. පැහැදිලිද ඔබට මං කියන එක? ඒකවත් ස්වර්ගීය දෙයක් නෙමෙයි අදකින්නේ. ඉතින් ස්වර්ගීය දෙයක් පොළවේ දෙයක් ස්වර්ගීය තියෙන්නේ නැහනේ. ඒතකොට ස්වර්ගීය තියෙන කාරණාව එයා පොළවේ දෙයකට සමාන කරලා ඉදිරිපත් කරනවා. එහෙම නැතුව ඔබ කියන්නේ පො ස්වාමීන් වහන්සේගේ මූණ ඇවිලා සූර්යකාන්තියක් කියලා. පැහැදිලිද? සමාන සමාන කියන කාරණාව. දැන් තව එකක් හොඳට බලන්න. දැන් මෙයාට කියවන වරෙන්න කියනවා මෙයා ස්වර්ගෙට. දැන් ගිහින් දැන් මේ සමහරු වර්තමානයේ යනවානේ ස්වර්ගෙට යනවා අපායට යනවා. ওই වගේ ට්‍රාන්සිට් තියෙනවා එක එක නයි ඉතින් කියන දාන යනවා. දැන් ගිහිල්ලා ආපු අයගෙන් ආන්න ඕනේ මේ ආපු අයගෙන් මේ වගේ ඒවා මේ දැකලා තිබ්බද කියලා ආන්න. ඒගොල්ලෝ දැකලා තිනේ වෙන වෙන දේ. මෙන්න යොහන් දැකපු දේ. දැන් මේ දැන් අනිත් එක හොඳට වටා ගන්න. දැන් යොහන් දැකලා දේවානුභාවයෙන් දෙවියන් වාසික වචනේ ලියලා තියෙනවා ස්වර්ගයේ තත්ත්වය. ඉතින් මේක කියවලා ස්වර්ගය කොහොමද කියන එක තේරුම් ගත්තොත් ඇති. තවත් එක්කෙනෙක් ගිහිල්ලා ඇවිල්ලා ස්වර්ගයක් ගැන කියන එක ආන්න යන්න එපා. ඒක ඕනේ නැහැ. ඉතින් බයිබල ඔබ තවත් මිනිස්සු කියන එක ආනවට වඩා සුද්ධ ලියවිල්ල ඇවිල්ලා විශ්වාස කරන එක හරි. හේතුව ඒක සත්‍යතාව. පැහැදිලිද? හොඳට තේරුම් ගන්න ඕනේ මේ වචනේ කියන එක. නැත්තම් අද හැම එකේම ගිහිල්ලා එනවා. හරිද? නිකන් රට යනවා වගේ. එහෙනම් ඔබ තේරුම් ගන්න මේ දෙවියන් වහන්සේම කියන යෝහන් මොනවාද උනේ කියලා. හරි? ඇවිල්ලා ඊට පස්සේ අපිට ඇවිල්ලා කියන්න එපා එක්කෙනෙක් ගියාලු පාස්ට කියලා අපිට ඒක අදාළ නැහැ. ඒතුව යෝහන් ගියා ස්වර්ගය ගැන මෙන්න ලියලා තිනවා ඊට පස්සේ මරුණට පස්සේ ස්වර්ගය කියලා බලමු. දැන් ඇවිල්ලා ලියලා තියෙන විදිය තේරුම් ගන්න තමයි තියෙන්නේ. ඒතකොට ස්වාමින් වහන්සේ සා ස්වර්ගික මහිමය ගැන විස්තරයක් ඉදිරිපත් කරලා තියෙනවා. ස්වාමින් වහන්සේ කියන්නේ යේසුස් වහන්සේ සා නැත්නම් දෙවියන් වහන්සේ සා මේ ස්වර්ගයේ තේජස නැත්නම් ස්වර්ගයේ මහිමය ගැන විස්තරයක් මේ දාලා තියෙනවා. නැත් ස්වර්ගයේ දුතුදේ යෝහන්ට විස්තර කරන්න බෑ. ස්වර්ගයේ දැකපු දේ යෝහන්ට විස්තර කරන්න බෑ. අර මම නැවත කියන්න කැමති විස්තර කරන්න බෑ කියන්නේ යා ස්වර්ගික දෙයක් දකින්න ස්වර්ගික දෙයක් දකින්න. එතකොට ඒක ඒක කියන්නේ ඇවිල්ලා මෙයා පොළවට පොළවේ තියෙන එක එක දේවල් අරගෙන සමාන කරලා ඉදිරිපත් කරන්න උත්සාහ දරනවා. කොහොම හරි මේක මම ඉදිරිපත් කරන්න ඕනේ. ඒ නිසා ਉਹ ඉදිරිපත් කරන කාරණාවක්. රයිට්. නැවත තුන්වෙනි පදේ නම් කියවන්න. ඒ වැඩහුන් තනන් වහන්සේ පෙනීමෙන් සූර්යකාන්ති සහ ලෝහිතංක මැණික් වලට සමානව සිටියේ සේක. සිංහාසනයේ අවට මරකතයට සමානව පෙනෙන දේ දුන්නක් තිබුණේ. දැන් මේක ඔබගේ මනසට පොඩ්ඩක් දාගන්න. මේක උඩට බලන්න. දැන් මෙතන පෙනීම කොමදලු සූර්යකාන්ති සහ ලෝහිතංක මැණික් වලට සමානයි. එතකොට පොඩ්ඩක් හිතන්න සූර්යකාන්ති. දැන් ඔබ දන්නවනේ සූර්යකාන්ති දැකලා තියෙනවනේ. හරිද? එතකොට සූර්යකාන්තිනේ ගා ඉතලා ඊට පස්සේ ඒක කියන්නේ ලෝහිත. ලෝහිත කියන්නේ මැණික්. ඒ කියන්නේ එතකොට මැණික් කියක් කිව්වම කොච්චර දිස්න පැතිවලට විශ්ව වෙනවද කියන එක තේරුම් ගන්න. ඊට පස්සේ කියනවා ඇවිල්ලා සිංහාසනේ අවට මරකටේට සමාන පෙනෙන දේ දුන්නක් තිබුණා. දැන් මේ දේ දුන්න එක අමුතුම දේ දුන්නා.
පැහැදිලිද? ඒක කොහෙදලු තිබ්බේ සිංහාසනය කොහෙද? සිංහාසනයේ අවට සිංහාසනයේ අවට කියවම සිංහාසනයේ අවට මරකටේට සමානව පෙනෙන දේලු. එතකොට මේ සිංහාසනය සහ මේ සිංහාසනයේ වැඩ ඉන්න එක්කෙනා ඔබ දකින්නකොට කොම දිෂ්ණියක් දිස් වෙලා තියෙන්න ඕනේ. දැන් මේක බලලා ලියන එක අමාරුද? මේක කියවලා තේරුම් ගන්න එක අමාරුද? පොඩ කල්පනා කරලා බලන්න. ආ දැන් මේක බලලා ලියන්න ඕනේ නම් අර යොහන් කිව්වා වගේ ආත්මයන් වාස තුල සිටින්න ඕන. මේ බලපු දේ අපිට තේරුම් ගන්න ලේසි. නමුත් ඒකටත් ආත්මයන් වාස තුල අපි ඉන්න ඕන. උගන්නන අපි ආත්මයන් වාස තුල සහ අසන්නා වූ ඔබ ආත්මයන් වාස තුල සිටියොත් පමණයි මේක තේරුම් ගන්න. හැදෙන්නේ ආත්මයන් වාස නැත්තම් කාට මේක තේරෙන්නේ නැහැ. කාටවත් තේරෙන්නේ නැහැ. අපිට උගන්නන්නත් බැරුව යනවා. අද උගාවක් අවස්ථාව වෙලා තියෙන එක. ඒකෝට ආත්මයන් වාස තුල කියන එක ඉතාමත් වැදගත්. ඒතොර දේව පණි දේව දේවියන් වාසයේ අභිමුඛත්වයට බයිබල් ස්ටඩි එකට ඇවිල්ලා තියෙන ඔබ දේශනාවක් ආන්න එනවනම් ඔබ යාඥාව තුළ යාඥා කරමින් යාඥාවේ මනසෙන් ඇවිල්ලා සිටියොත් පමණයි ඔබට තේරුම් ගන්න පුළුවන්. එහෙම නැතුව ඔබ අද බයිබල් ස්ටඩිලුනේ අනේ එහෙමනේ කියලා ආවොත් ඔබට මුකුත් තේරෙන්නේ නැහැනේ. පැහැදිලිව කියන එක ඒ නිසා හරියට දාගන්න වෙනවා. හරියට දාගන්න වෙනවා. එතකොට මේ අලංකාර දර්ශන හරි කියවන්න. ඒ සිංහාසනයේ වටේට සිංහාසන 24ක් තිබුණේ. ඒ සිංහාසන සිංහාසන එකයි. එයා දැක්කේ සිංහාසනයේ මැද උන්වහන්සේ වැඩ සිටිනවා. ඊට පස්සේ කිව්වා මැණිකා ලෝවිත එහෙම මරකට දෙදුනවා මයි මේ තේජසය කියලා. ඊට පස්සේ කියනවා සිංහාසන එක සිංහාසනයක් තියෙනවා මැද. ඒක වටේ සිංහාසන හතරක් තිබෙනවලු. චාට් එක තිබෙනවා නම් චාට් එකේ ඇඳලා තියෙනවා. රයිට් චාට් එක තිබුණොත් ඔබ ගාව චාට් එකේ බලන්න පුළුවන් ඒ කාරණාව. රයිට් චාට් එකත් ළඟ තියාගන්න. දැන් මේකෙන් පස්සේ චාට් එක ඕනේ. හරිද? චාට් එක ඕනේ. ඉතින් පුළුවන් නම් මෙතන දායි හිටපු ගමන් මේ චාට් එක ඔබට මේක ස්ක්‍රීන් එකට දාලා බලන්න පුළුවන්. රයිට් ඒක පෙන්වන්න. එතකොට සිංහාසනයක් තිබෙනවා සිංහාසනයේ වටේ සිංහාසන කීයක් තිබෙනවද? 24ක් තිබෙනවා. 24ක් තිබෙනවා එක සිංහාසන වටේ 24ක්. ආ කියවන්න. ඒ සිංහාසන මැත්තේහි වැඩිමහල්ලන් 24 දෙනේ සුදු වස්ත්‍ර පැළඳ තමන්ගේ හිස් මතුවේ රන් ඔටුනු ඇතිව වාඩි වී හිඳිනවා දුටින්. රයිට් ඕකේ. දැන් තේජසෙන් පිරීලා තිබෙනවා පළවෙනි දෙවියන් වහන්සේ වාසය කරන්නව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වාසය කරන්නව ස්වාමීන් වහන්සේ වාසය කරන්නව ඒ සිංහාසනය. එතකොට පෙන්ණුම් කරලා තිබෙනවා කොයි වගේද පෙනීමේ අතුවද ඉන්නේ කියන එක. ඒක වට කරලා සිංහාසන 24ක් තිබෙනවලු. ඒ 24 ඉන්න අය කවුද කියන එක ඉදිරිපත් කරනවා. කවුදලු? වැඩිමහල්ලෝ 24 දෙනෙක් වාඩි වෙලා සිටියා කියලා තිබෙනවා. හතරේ පදේ සම්පූර්ණයෙන් ඉවරයි. හරිද? රන් ඔටුන්නක් ඇතුව. ඒ කියන්නේ ඒගොල්ලෝ ඔටුනු පැලඳගෙන ඉන්නවා. හරිද? ඒගොල්ලෝ ඔටුනු පැලඳගෙන සිංහාසන 24ක් වටේ තියලා වාඩි වෙලා ඉන්නවා. රයිට්. දැන් වැඩිමහල්ලන් 24ක් සිටිනවා ඔටුනු පැලඳගෙන කියන එක දෙවියන් වහන්සේගේ වචනේ ලියලා තිබේ. දැන් යොහන් කොහෙද ඉන්නේ? දැන් ඒක බලන්න එපා. දැන් ඔබ තේරුම් ගන්න. දැන් සිංහාසනයක් තියෙනවා මැද. දැන් මේක මැද සිංහාසනය. දැන් මේ සිංහාසනයේ ඉන්න එක්කෙනෙක්. අද මේ සිංහාසනයේ එක්කෙනෙක් ඉන්නවා මේ මහිමය තේජසය ඔක්කොම වෙලා ලොකු බ්‍රයිට් එකේ ඉන්නවා. දැන් මේ සිංහාසන වටේ 24ක් තියෙනවා. ඒ 24 ඇවිල්ලා ඉන්නලු සුදු වස්ත්‍ර පැළඳ ගත්තා වැඩි මාල්ලෝ 24 දෙනෙක්. ඒගොල්ලෝ ඔටුනු පාගෙන ඉන්නවා. මෙයා දැකලා තියෙනවා. හොඳට දැකලා තියෙනවා. එයා එතන කිව්වේ නෑ වැඩි මහල්ලෝ වගේ. එහෙම මොකුත් කිව්වේ නෑ. එයා කෙලිම කිව්වා වැඩි මහල්ලෝ 24ක් සුදු වස්ත්‍ර පැළඳගෙන ඉන්නවා. ඔටුන්නකුත් තිබෙනවා. දැන් යොහන්ව කොහෙද දෙවියන් වාසය තියලා? දැන් යොහන් ස්වර්ගයට ආවනේ. කොහේ ඉඳන් බලනවා ඇතිද මේ යොහන්? ඒක කොහේ ඉඳන් බලනවා ඇති? අනිවාර්ය ස්වාමීන් වහන්සේ යොහන්ව ගෙනියන්න ඕනේ කොයි හරි කියලා තැනක තියලා බලන්න ඕනේ. මේ මොකද ෆෝකස් කරලා අම්ම මෙන්න සෙට් එක කියලා ඒකක් තියෙන්නේ නෑනේ. දැන් වැඩිමල්ලන්ගේ පිටිපස්සේ හිටියනම් වැඩිමල්ලන්ගේ මේ පැත්ත දැන් මේම වටේ ඉන්නවනම් මේ පැත්තේ ඉන්නවනේ. ඒක කොයියන් තැනකට ගෙනනවා ස්වාමීන් වහන්සේ නිකන් 3D 4D නෑ. අමුතු ක්‍රමවේදයක් පෙන්වන්න අවශ්‍ය. අමුතු විදියට පෙන්වන්න
ඕනේ. එතකොට වැඩිමාල් ලං හරිද වැඩිමාල්. දැන් මේ වැඩිමාල් ලංගේ නම් මොකක්ද? වැඩිමාල් 24 දෙනාගේ නම් මොකක්ද? වැඩිමාල් ලං නම් 24 දෙනාගේ නම් මොකක්ද? වැඩිමාල් ලංගේ 24 දෙනාගේ නම් නැහැ. දාලා නැහනේ. දාලා නැහැ. වැඩිමාල් ලංගේ නම් ටික ලියලා නැහැ. යෝවන් එලිදරව් කරපු නැති නම් ඕක තුලට දාගන්න එපා. හරිද දැන් දැන් යොහන් ඇවිල්ලා ලස්සනට ආ මේ දෙවියන් වහන්සේගේ සිංහාසනය මහිමේ තේජ හැමදේම කියලා දැන් අතරෙනි පරිච්ඡේදය දැකපේක ලියලා. දැන් මේම දන්න යොහන්ට ඕකට කියන්න බැරිද? ඔය 24 දෙනාගේ නම් ටික දාන්න බැරිද? පුළුවන් නේ. එතකොට යොහන් ඇයි දාලා නැත්තේ දෙවියන් වහන්සේ නම් වගේ නම් දීලා නැහැ. එතකොට වැඩිමාල්ල 24. එහෙමනම් අපි තේරුම් ගන්න ඕනේ යොහන්ට එලිදරව් කරලා තියෙන වැඩිමාල්ල 24ක් කියන නිසා ඕකට නම් ඇතුළත් කරන්න දඟලන්න එපා. නැති නම් දාගන්නත් එපා. පැහැදිලිද? මේකටදී සමහර කට්ටිය විවිධ නම් දානවා. විවිධ අය විවිධ නම් ඉදිරිපත් කරනවා. දැන් සමහර කට්ටිය ඇවිල්ලා ඔය මේ මොනවාද ගෝත්‍ර 12ක් කිය. ගෝත්‍ර 12යි ගෝලයේ 12 දෙනා කියලා දානවා. දාලා 24 කියලා ගන්නවා. රයිට්? ඒත් ඔයාලා දොරටුවල නම් ලියලා තිබ්බනේ. දැන් දොරටුවල දැන් බලන්න ගෝත්‍ර 12. ඕකේ. ගෝත්‍ර 12 නමුයි ගෝ මේ මොනවාද ගෝලයේ 12 දෙනාගේ නම් ඇවිල්ලා දොරටුවේ ලියලා තිබ්බා. අපි පස්සේ බලනවා. දොරටුවේ ඇවිල්ලා ඒ නම් ලියලා තිබ්බා. මේ ආවලාගේ ගෝත්‍ර සෙට් එකේ නම්. රයිට්? ඒ රාත්‍රිවාරම නම් අත්තිවාරමෙත් ඇවිල්ලා නම් ලියලා තිබ්බා. එහෙමනම් එහෙම ලියලා තිබ්බ එක යොහන් එලිදරව් කරලා ලියන්න පුළුවන් නම් එහෙනම් මෙතන යොහන්ට පුළුවන් වැඩිමාල්ලන්ට කවුද කියලා කියන්නේ. එහෙමනම් යොහන් එක ලියලා නැහැ. ඒ නිසා මෙතන ඇවිල්ලා ගෝත්‍ර 12යි වැඩිමාල්ල 12යි කියලා දාන්න බෑ. හේතුව දැන් උදාහරණයට ගෝලිය 12 කියලා දාන්න බෑනේ. හේතුව ඇවිල්ලා යොහන් ඇවිල්ලා පොළවේ තාම මැරිලා නැහනේ ඉන්නවනේ. එතකොට යොහන් එතකොට දැන් යොහන් ගෝලිය 12යි කියලා දැම්මනම් එතකොට යොහනුත් එතන ඉන්නවා. උඹ යොහන් බලන මමත් ඉන්නවා. එනිසා එහෙමත් ගන්න බෑ. පැහැදිලිද? එනිසා නැති දෙයක් දාගන්න ඕනේ නැහැ. වචනේ තියෙන විදියට එලිදරව්ව දාගෙන යන්න තමයි තියෙන්නේ. රයිට්? ඊට පස්සේ දැන් ගින්නි පහන් අතක් ඉවරද? ඒක කියවන්න යන් යන් කියවමු. පස්වෙනි පදේ. සිංහාසනයෙන් විදුලිද, ශබ්දද, ගර්ජනාද නික්මුනේ. සිංහාසනයේ ඉදිරි එම ස්වර්ගයේ සිදුවීම දාලා යන්න රකයි. බලන්න එතන කියනවා ඇවිල්ලා සිංහාසනෙන් සිංහාසනෙන් කාගේ සිංහාසනෙන්ද? අර ස්වාමිනාසින්න සිංහාසනෙන්. අර 24 තියෙනවා. ඒගොල්ලෝ ඉන්නවා. දැන් මෙයා දකින්න මොකද්ද කියලා කිව්වොත් දැන් අර 24 නෑ. දැන් මෙයා දකින්නේ සිංහාසනේ දර්ශනේ මොකද්ද කියලා කිව්වොත් සිංහාසනයෙන් විදුලිද, ශබ්දද, ගර්ජනාද නික්මුනේ. පොඩ්ඩක් හිතන්න විදුලි කොටනවා දැකලා තියෙනවා. විදුලි කොටනවා දැකලා තියෙනවනේ. විදුලිත් එක්ක අර ලොකු විදුලියක් දැවිලා ගර්ජනා සද්දය ආව ගමන් අපි කොහමද පුටුවල ඉන්නකොට නිකන් ගැස්සිලා බය වෙලා ඇස් දෙකේ පැත්ත බලන්නෙත් නෑ නේ. දැන් මෙයාට කොහොම ඇතිද අර සිංහාසනයෙන් ඇවිල්ලා විදුලි කොටනවා. හරිද? විදුලි කොටන එක පැත්තක ඊට පස්සේ සද්දයක් එනවා, ගර්ජනාව නික්මුණා කියලා කියනකොට කොහොම කොයි වගේ ශබ්ද? ඒක ස්වර්ගයේ, මේ ස්වර්ගයේ සිද්ධිය රයිට්. ඉතින් මේ තැනට තමයි අපි යන්න තියෙන තැන, යන්න තියෙන තැන. පැහැදිලිද? ආ කියවන්න. ඊට පස්සේ සිංහාසනයේ ඉදිරියේ ගිනි පහන් සතක් දැල්වෙමින් තිබුණේ. ඒවනම් ඊට පස්සේ අගෙන සිංහාසනයේ ඉදිරියේ ගිනි පහන් සතක් දැල් වෙලා තිබුණාලු. ඒ කියන්නේ පහන් සතක් මේ ගිනි පාන ගිනි ගින්දර ගිනි පාන් සතක් දැල් වෙලා තිබුණා. රයිට්. ඊට පස්සේ ඒවනම් දෙවියන් වහන්සේගේ ආත්මයන්න් සද්දනායි. හොඳට අහගන්න. දැන් එයා දැක්කා සිංහාසනේ නික්ම වුණා, විදුලි ගර්ජනා ශබ්දේ නික්ම වුණා. ඒක බලාගෙන ඉන්නකොට ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මෙයාට පෙන්වුව මොකද්ද කියලා කිව්වොත් ගිනි පහන් හතක් පෙන්වුවා. ගිනි පහන් හත පෙන්නලා ඊට පස්සේ ඒ පහන් හත මොකද්ද කියන කාරණා දෙන්නා සෙලිදරව් කරනවා. මොකද්දලු? ඒ ගිනි පහන් හත කියන්නේ ආත්මයන්න් වාසය. ඒ කියන්නේ දෙවියන් වාසයේ ආත්මයන්න් වාසය සද්දේනා කියලා තිබෙනවා. සෝරි. එතකොට පළවෙනි පරිච්ඡේදේ
ඔබට මතකද පළවෙනි පරිච්ඡේදයේ ආත්මයන් වහන්සේ හතක් කියලා කිව්වා මතකද උන්වහන්සේට නමක් තිබ්බා උන්වහන්සේ ආත්මයන් වහන්සේ හතක් කියලා උන්වහන්සේ කිව්වා උ නම මතකද පළවෙනි පරිච්ඡේදයේ තිබුණා දැන් මේකේ බලන මොහොතේදී මෙතන ආත්මයන් වහන්සේ හත් දෙනෙක් කියලා කියනවා හරිද ඒ කියන්නේ මේක බලන මොහොතේ උන්වහන්සේම සිංහාසනයේ පිට තමයි ඉන්නේ පැහැදිලිද උන්වහන්සේ සිංහාසනයේ පිට තමයි ඉන්නේ ආත්මයන් වහන්සේ සද්ද නේද ඒතකොට ආත්මයන් වහන්සේ සද්ද නා කියලා කිව්වම හතක්ද අත අත කියලා දානවා හරිද හත කියන මොහොතේ සම්පූර්ණත්වය එතකොට මේ ස්වන් මේ ස්වාමින් වහන්සේම තමයි මේ කියන පිණිස තමයි මේ සියලු වචනවල දමන්නේ ඒ කියන්නේ ඔය ඉන්න එක්කෙනාම තමයි ස්වාමින් වහන්සේ එයාම තමයි කියන්න තමයි මේ හැම වචනක් දෙන ආත්මයන් වහන්සේ සද්ද නා ඊට පස්සේ සිංහාසනේ වැඩ සිටි එක්කෙනා කොයි වගේද ඊට කාරණාවල් දාලා ඊට පස්සේ පාන් අත පෙන්න ආත්මයන් වහන්සේ සද්දෙනෙක් කියලා ආත්මයන්න් වහන්සේ ආත්ම නෙමෙයි ආත්මයන්න් වහන්සේ සද්දෙනෙක්. එතකොට ඒ ස්වාමින් වහන්සේම තමයි කියන කාරණාව තමයි මේ සියලු වචනවල දාලා පෙන්වන්නේ කියන එක තේරුම් ගත යුතුය. රයිට්? ඕකේ යන් තව දිනවා අපි බලමු. ඊට පස්සේ සිංහාසනයේ ඉදිරියේහි පලිගුහා සමාන වූ වීදුරු සමුද්‍රය වැනි පෙනීමක් විය. දැන් සිංහාසනේ ඉදිරිය දකින්නවා ඒ සිංහාසන ඉදිරිය මොකද්ද කියලා කිව්වොත් පලිංගුවා සමාන වූ වීදුරු සමුද්‍රයක් වගේ පෙනීමක්. ඔබ දන්නවා ඉතින් පලිංගු කිව්වම මේ හැම පැත්තටම දිස්න විසි වෙනවා පලිගුවක් කියලා. එතකොට මේක කොහමදලු? එයා දැකපු එක පලිංගුවා සමාන වීදුරු. පලිංගු නෙමෙයි පලිංගුවා සමාන වීදුරු සමුද්‍රයක් වැනි පෙනීම. කියන්නේ සමුද්‍රයක් කියන්නේ ගංගාවක් වගේ. මෙය දකින දර්ශනය කියවන ගමන් තේරුම් ගන්න. කියවන්න. සිංහාසනයේ මැදෙහි සිංහාසනයේ අවටත් ඉස්සරහින්ද පස්සෙන්ද ඇස් වලින් පිරුණා ජීවමාන සත්වයන් සතර දෙනෙක් සිටියෝ. ඔන්න දැන් ඇවිල්ලා ඔබගේ chart එකේ තිබෙනවා ඒක ඇඳලා හරිද ඔබගේ chart එකේ අපි දකින්න පුළුවන් සිංහාසනයක් තියෙනවා. සිංහාසනයේ වට කරලා කවුද වැඩි මාල්ල 24ක් ඉන්නවා. ඊට පස්සේ ඇවිල්ලා සත්‍යයන් හතර දිනෙකගේ කරණාව තිබෙනවා මේ chart එක screen එකට දාන්න පුළුවන් හොඳයි මේ chart එකේ ඔබට දකින්න පුළුවන් ඒ සිද්ධිය right ඊට පස්සේ උදේ කියනවා ජීවමාන සත්‍යයන් හතර දිනක් සිටිනවා ජීවමාන සත්‍යයන් හතරක් සිටිනවා එතකොට මේ සත්‍යයන් කොයි විදියද කියලා කියලා බලුවම දැන් උතන කියනවා නැවත මම කියවන්නම් සිංහාසනයේ මැදියේ සිංහාසනයේ අවටත් තයින්ද පස්සෙන්ද ඇස්වලින් පිරුණා වූ ජීවමාන සත්වයන් සතර දෙනෙක් සිටියෝය. ඒ කියන්නේ මේ සත්වයන් කොයි පැත්තේ බැලුවත් මූණ විතරයි පේන්නේ. කොයි පැත්තේ බැලුවත් මූණ විතරක් පේනවා. පැහැදිලිද? මේ සත්වයා ඇවිල්ලා ඉස්සරහින් බැලුවත් පිටිපස්සෙන් බැලුවත් ඇන්ගල් එකෙන් බැලුවත් කොයි විදියට බැලුවත් මූණ විතරයි පේන්නේ. ඒ විදිහට තමයි මේ සත්වයා ඉන්නේ. ඒ කියන්නේ සිංහාසනේ පැත්තට වෙන්ද ඉන්නවා. හතර දෙනෙක් හතර පැත්තේ. හතර දෙනෙක් හතර පැත්තේ ඉන්නවා සිංහාසනේ. කොයි පැත්තේ බැලුවත් මේ මූණ විතරයි මේ සත්වයන්ගේ දෙවනි සත්‍යය වස්සෙකුට සමානයි තුන්වෙනි සත්‍යයට මනුෂ්‍යයෙකුගේ මෙන් මූණක් තිබුණේ හතරවෙනි සත්‍යයට පියාසර කරන රාජාලයෙකුට සමානයි right මෙතන යන සත්තු ඒ සත්වයන් හතර දෙනා දැන් සත්වයන් හතර දෙනාගේ පළවෙනි එක්කෙනාගේ මූණ කොයි වගේද සිංහයෙක්ගේ මූණ වගේලු සිංහ මූණක් නෙමෙයි සිංහ මූණක් කියලා කිව්වේ නෑ සිංහ මූණක් වගේ සිංහයෙක්ගේ මූණක් වගේ දෙවෙනි එක්කෙනාගේ ඇවිල්ලා වස්සෙක්ගේ මූණ වගේ වගේ කියන එක තියෙනවා ඒ නිසා වස්සෙක්ගේ මූණ කියලා දාගන්න එපා තුන්වෙනි එක මිනිස්සෙක්ගේ මූණ වගේ මිනිස්සෙකුගේ මූණ වගේ හතරවෙනි එක රාජලියෙකුගේ මූණ වගේ කියන කාරණාව ඉදිරිපත් කරනවා. එතකොට පියාපත් අයක් තිබෙනවා. පියාපත් අයක් තිබෙනවා. දැන් සාමාන්‍යයෙන් පියාපත් අයක් තියෙන්නේ කාටද? පියාපත් අයක් තියෙන්නේ ඇවිල්ලා ඔබ යසායා පොත 6 වෙනි පරිච්ඡේදයේ බැලුවා නම් කෙරුඹුරු කියන එක තමයි තියෙන්නේ. සේරාඹුරුසා කෙරුඹුරු. කෙරුඹුරුන්ට පියාපත් හයක් තිබෙනවා කියන කාරණා. එතකොට මේ සත්වයන් කියන කියන්නා වූ මේ අතර කවුද කියලා කිව්වොත් දේවදූත කණ්ඩායමේ කෙරුඹුරු කෙරුඹුරු හතර දිනක් කියන එක තේරුම් ගත යුතුයි. එහෙම නැතුව ඇවිල්ලා ස්වර්ගයේ සත්තු ඉන්නවා කියලා දාගන්න එපා. දැන් සමහරක් අය මොනවද කරන්නේ කියලා කිව්වොත් මේ සත්ත්ව හතර දිනාව
එසේ කියල පොතේත් ඇවිල්ලා සඳහන් වෙන සත්තුන් ගැන ඒ අතරට සමාන කරලා අන්තිමට සුභාරංචි පොත් අතරට දානවා මේ. ආ සිංහමූණ කියන මොහොතේදී සිංහමූණ කියලා කියන මොහොතේදී ඇවිල්ලා මතේ සුභාරංචියට දාලා රජ කියන කාරණාව ඉදිරිපත් කරනවා. ඉතින් මේ ඔබ මේ තියෙන chart එක right ඒ chart එකේ ඔබ බලන්න පුළුවන්. හරිද? ඕකේ පළවෙනියාට පෙන්නලා තියෙන ඒ chart එකේ ඇවිල්ලා මේ ඔය පළවෙනි ෆොටෝ එකේ ෆස්ට් එකටම තිබෙනවා ෆස්ට් එකම හරිද රයිට් ඒක ෆස්ට් එකේ ඔබ බලන්න එතකොට ඒකේ තිබෙනවා ඇවිල්ලා සිං මැද තියෙන සිංහාසනය ඊට පස්සේ ඇවිල්ලා අර අතර කොනේ දාලා තියෙන සත්වයන් අතර වටේ දාලා තියෙනවා මේ වැඩිමාල්ලන් 24 එතකොට මේ අතරේ පරිච්ඡේදයේ දර්ශනය තමයි මම පළවෙනියට ඒ chart එකේ තියෙන්නේ දෙවෙනියට ලියලා තියෙනවා කොළපාටට තියෙනවා එකක් තව එකක් එක්ස්ට්‍රා ඇවිල්ලා ඒක ගැනම පස්සේ කතා කරනවා තව කොනේ එකක් තියෙනවා තුන්වෙනි එක සිංහාසන වටේ ඒක පසු අපි කතා කරමු දැන් ඔබට පළවෙනි පින්තූර තමයි ඉදිරිපත් කරන්නේ පළවෙනි පින්තූර තමයි ඉදිරිපත් කරන්නේ right එතකොට ඒක ඔබ තේරුම් ගත යුතුයි ඒ නිසා මේ 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 සත්‍යයන් අතර මේ කෙරුම්බරුන් අතර දෙන වැරදි ලවක් දාන්න එපා මේ සුභාරංචි පොත් අතර කියන එක ඒක වැරදි ගැන්වීම ඒක ගන්න බෑ ඒක සුභාරංචි පොත් අතරක් ගැන මෙතන ඉදිරිපත් කරන්නේ නැහැ එසේ කියල එකක් තියෙනවා එසේ කියල එකත් ඒ ගැන නෙමෙයි කතා කරන්නේ අපි එසේ කියලා අනාගත පොත් බැලුවනේ මොකද තියෙන කාරණාව කියන එක right enisa vena vena deval walata samana karaganna epa tiyana elidarawwa mokadda kiyana balala daagena yanta thamai tiyenne right athaweni padaya eka ekaata piyapat saya bagin tibuna u e jeevamana satyayan satara dena avatada athulatada aspuraama tibune ohuda sitiya u sitinna u matu sitinna u sarva parakrama u ස්වාමී වූ දෙවියන් වහන්සේ ශුද්ධය 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 රැ දවල් නොනැවති කියති. රයිට් දැන් ඔන්න දැන් ඒ කෙරුවබරුන් ඒ ස්වාමීන් වහන්සේ නැත්නම් ඒ සිංහාසනේ නව සර්වපරාක්‍රම දෙවියන් වහන්සේගේ නාමවල නම් කියමින් ඉදිරිපත් කරනවා සිටියාවු සිටින්නාවු මතු සිටින්නාවු පරාක් සර්වපරාක්‍රම වූ ස්වාමී වූ දෙවියන් වහන්සේ කියන කාරණාව කියලා කියන කීවරක් ඇවිල්ලා මේ සුද්ධය සුද්ධය කියලා කිව්වර තුන් වරක් සමහර විටනවා මේ තුන් පාරයි කියන්නේ කියලා තුන් පාරක් නෙමෙයි රෑ දවල් එතන එමෙනේ තියෙන තියුණාද ඒකේ එයදුම ඒ කියන්නේ කොහොම කොමාරි මේ ඔය තියෙන්නේ දැන් සර්ව පරාක්‍රම සුද්ධ වූ දෙවියන් වහන්සේ සුද්ධය සුද්ධය සුද්ධයයි රෑ දවල් නොනැවති කියති දැන් ඒ කියන්නේ කොච්චර වෙලා කියනවලු රෑ දවල් කියනවා ඒ කියන්නේ non stop ඒ කියන්නේ නැවතෙන්නේ ඔබ හිතන්න එපා දැන් කියලා පොඩක් මේ පොඩ රෙස්ට් එකක් අරන් ඊට පස්සේ ආයෙත් කියන්න නෑ නෑ මේගොල්ලෝ non stop ඒ කියන්නේ ස්වර්ගයේ රෑ දැන් ඕකේ මම ඔබට ප්‍රශ්නයක් දැන් රෑ දවල් කියනවනේ එතකොට ස්වර්ගයේ රෑ දවල් තියෙනවද එතකොට ස්වර්ගයේ රෑ දවල් තියෙනවද සූර්යා වන්දනය එතකොට මොකද්ද කිව්වොත් පැහැදිලි මේ පොළවේ අපිට තේරෙන්න ඕන නිසා තමයි ඕක කියන්නේ නැත්තං ඒ කොහමද ලියන්න බෑනේ ඒක ඇරලා එතකොට මේක non stop කියන එක තේරුම් ගන්න රෑ දවල් කියන එතන ස්වර්ගයේ රෑ දවල් කියන කාරණාව නෑ හරිද ඒක මේකේ මේ ලියා තියෙන්න ඕනේ පොළවේ මිනිස්සුන්ට තේරුම් ගන්න පිණිස එතකොට මේ අපිට තේරුම් ගන්න පිණිස යොහන් විසින් ඉදිරිපත් කරන කාරණා දැන් ස්වර්ගයේ එතකොට මොනවද කරන්න තියෙන්නේ ස්වර්ගය වල මොනවද තියෙන්නේ වැඩ ස්වර්ගයට ගියාම part time නෑ baby sitting නෑ ආ මුකුත් නෑ අවසට පොඩි ඇලර්ට් එකක් දාගන්න බෑ නින්දක් දාගන්න නෑ පොඩක් ඇවිල්ලා පාක්කෙක පැත්තට ගිහිල්ලා තනකොළ ටිකක් කඩාගෙන මේ බෝලයක් අරගෙන කලන්න බෑ මොකද මොනක් තියෙන්නේ ස්වර්ගයේ තියෙන්නේ රෑ දවල් ලෝක තමයි ප්‍රශංසා ඒතකොට හොඳට මතක තියාගන්න මේ පොළවේ ප්‍රශංසා කරන්න බැරි එකෙක් ස්වර්ගයට දෙවියන්ස් ගන්නෙ නෑ හරිද ඇයි කිව්වොත් පොළවේ ප්‍රශංසා කරන්නේ නැති එකක ස්වර්ගයට අරන් මොනා කරන්නද අන්තිමට ඉන්න උන්වත් කම්මැලි කරලා දායි පොළවේ ප්‍රශංසා කරන්න කම්මැලිය ඌව ස්වර්ගයට ගත්තා නම් වැඩක් වෙන්නේ නැහැ නේද දැන් එතකොට දෙවියන් වහන්සේ ස්වර්ගය ඇවිල්ලා රැඳවල් උන්වහන්සේගේ නාමය සුද්ධයි සුද්ධයි කියලා එතකොට ඒකට තමයි මේ පොළවේ අපි ඇවිල්ලා මේ සභාව තුල ස්වාමින් වහන්සේ මේ ට්‍රේන් කරන්නේ තේරෙනවා මේ ට්‍රේනින් එක පාස් වෙලා යන්න ඕනේ උඩට හරි මං කියන එක
එනිසා උඩට ගියාම ඕක තමයි කරන්න තියෙන්නේ වෙන මොකුත් නැහැ වෙන මොකුත් නැහැ ඔය ඩිය තමයි අපිටත් කරන්න තියෙන්නේ රයිට් කියවන්න රාමේනි පදේශේ ඒ ජීවමාන සත්‍යයන් සිංහාසනයේහි වැඩ හිඳින්නා වූ සදාකල්ම ජීවත් වන්නා වූ තනන් වහන්සේට ප්‍රශංසාවද ගෞරවයද ස්තුතියද දෙන කල सिंहासने स्वर्गीयुनेवर्गीय एक प्रकार कर नमस्कार नमस्कार बल मुख्य बल තමුන්ගේ ඔටුනු සිංහාසනයේ ඉදිරියේ හෙලා අපගේ ස්වාමින් වහන්සේ දැන් හෙලා කියලා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ බිම වැටි නමස්කාරය. හරිද? බිම වැටි නමස්කාරය. ඒ කියන්නේ කෙලින්ම දණ ගාලා බිම වැටිලා කෙලින්ම මුණින් වැටිලා දෙවියන් වහන්සේට නමස්කාර කරන ඔටුන්න මේ මරම් දැම්මා. ඔටුන්න අනේ ඔටුන්න කැඩෙයි දන්නේ නැහැ. එහෙමනේ. ඔටුන් ඔළුව අල්ලගෙන එහෙම දිගා උනේ මේවා කියන්න ඕනේ නෑ මේවා ඇතුලින් එන එක හේතුව මේ වැඩිමාල් මේගොල්ලෝ තමයි වැඩිමාල් අද සභාව ඉන්න වැඩිමාල් උන් ඇවිල්ලා පුට දැන් මේම පුටුවක් දැන් මේක අරගෙන පුටුවන්නේ මම ඉන්නේ නේද දැන් මේ පුටුවේ හිටියන චර්ච් වල ඇවිල්ලා ඉන්නේ මේම ස්ටයිල් එකේ නමස්කාරය යනවා පාස්ටර් උතර මු මේව දාලා කකුල උඩ දාගෙන ආ මේව තියාගෙන මේම තමයි ඉන්නේ ප්‍රශංසා කරගෙන හල්ලෙලූයා ආ ඒගොල්ලෝ ඒගොල්ලෝ මේ වැඩිමාල් ඉස්සර පුටුවේ ඉන්න උන් කියලා අය එන්නේ ලොකු ලොකු වාහනවල වලනේ मैनेजर किया ආ මෙයා තමයි කම්පැනි මැනේජර් ස්වාමීන් ඔබේ ඉදිරියේ මම මැනේජර් නෙමෙයි ස්වාමීන් ඔබේ ඉදිරියේ මම පියුම්වා පියුම්ට වඩා පොඩි ආ ඔන්න ඔබේ ඉදිරියේ මම යටහත් වෙනවා මේක තමයි ස්වාමීන් වහන්සේ පෙන්වන්නේ මේ ස්වර්ගයේ සිද්ධි ලොකු ලොකු කම් නැ ලොකු කම් නැ දෙවියන් වහන්සේගේ රාජ්‍ය නමස්කාරය කියන්නේ ඇවිලා ඒව බෑ එලින්ම
ස්වාමීන් වහන්සේ ඉදිරියේ කියන කාරණා. එතකොට අපි බලන්න වෙන අද කාලේ වර්තමානයේ ඉන්න වැඩි මාළු කොහොමද කියන එක. ආ 11 වෙනි පදය කියවන්න. ඉදිරියේ එලා අපගේ ස්වාමීන් වහන්ස අපගේ දෙවියන් වහන්ස ඔබ ප්‍රශංසාවත් ගෞරවයත් බලයත් ලබන්නට වටින තැනන් වහන්සේ. මක්නිසාද ඔබ සියලු දේ මැවුසේක ඔබගේ කැමැත්ත නිසා ඒවා තිබුණේ. ඒවා මවණ ලද්දේයි කියති. දැන් ඔබට තේරෙනවද මේ ප්‍රශංසාවේ කේන්ද්‍රය මොකද්ද කියලා? දැන් මේ බලන්න මේ අතරිනි පරිච්ඡේදයේ ප්‍රශංසාවේ කේන්ද්‍රය මොකද්ද නැවිල්ල. ඇයි ඒගොල්ලෝ කියනවා වැඩිමල් අපගේ ස්වාමින් වහන්සේ අපගේ දෙවියන් වහන්සේ ඔබ ප්‍රශංසාවක් ගෞරවයක් බලයක් ලබන්න වටින තනන් වහන්සේය. මක්නිසාද ඔබ සියලු දේ මැවුසේක ඔබ සියලු දේ මැවුසේක ඔබගේ කැමැත්ත නිසා ඒවා තිබුණේ ඒවා මවණ ලද්දේ. එතකොට මේ ප්‍රශංසාවේ කේන්ද්‍රය මැවි. පැහැදිලිද? මම නැවත තව දෙයක් කියන්නේ මේ වැඩි මහල්ලෝ ධන ගාලා ඔටුන පල්ලයට දාලා ප්‍රශංසාවල් ගලාගෙන එනවා. පැහැදිලිද? ප්‍රශංසාව ගලාගෙන එනවා. නමුත් දුකට කියන්න තියෙන කාරණා මොකද? අද වර්තමානයේ සභාවල් වල වැඩි පිරිසක් හරිද බැලුවනම් ඇවිල්ලා කාන්තාවන් තමයි ධන ගාලා අඬලා වැළපිලා දෙවියන් වහන්සේ ප්‍රශංසා කරන්නේ. හරිද? පුරුෂයෝ ටික ඔක්කොම ඉන්නවා නිකන් මේ මොකද්ද එන වැඩිලා වගේ. ඒකනේ සභාවේ ඇවිල්ලා කාන්තාවන් තමයි වැඩි. කාන්තාවන්ගේ සභාවේ වැඩි. පිරිමියාගේ මම ඩුබායි ගැන නෙමෙයි මම කතා කරන්නේ. මම උඟක් කතා කරන්නේ ලංකාවේ උදාහරණයක් ලං කතා කරන්නේ ලංකා සභාව. ලේසියෙන් ඇවිල්ලා ඒ කියන්නේ පිරිමියෙන් ඇවිල්ලා ස්වාමින් වහන්සේ ඉදිරියේ එවැනි කාරණාවක් කරනවා අඩු ගැලවෙන අර කාන්තාව තමයි ඒක වැඩි. නමුත් එහෙම වෙන්න අරගෙන වෙන්න ඕන දේ හැම එක්කෙනාටම පොදුයි කියන කාරණා. බලන්න මේ ප්‍රශංසාව ඒගොල්ලෝ ඕකේ. එතකොට මැවිල්ලේ කාරණාව ඉදිරිපත් කරනවා. මැවිල්ලේ ප්‍රශංසාවක් කියන දේ රයිට්. එතකොට පස්වෙනි පරිච්ඡේදේ ප්‍රශංසාවක් තියෙනවා රයිට්. පස්වෙනි පරිච්ඡේදේ හතරවෙනි පරිච්ඡේදේ අපි එතකොට බැලුවා මේක මොකද්ද? මැවිල්ලේදී ස්වර්ගයේ තිබුණු ආකාර. මැවිල්ලේදී ස්වර්ගයේ තිබුණා වූ ආකාරය ගැන ප්‍රශංසාවක් තියෙනවා. එතකොට මෙතනද මෙතන මේ පස්වෙනි පරිච්ඡේදේ නමෝතේදී ප්‍රශංසාවක් තියෙනවා. ඒ පස්වෙනි පරිච්ඡේදේ තියෙන ප්‍රශංසාව මොකද්ද කියලා කිව්වොත් කුරුසයේ මරණය කේන්ද්‍ර වුණා වූ ප්‍රශංසාව. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසේ මරණය කේන්ද්‍ර වුණා වූ ප්‍රශංසාව තමයි පස්වෙනි පරිච්ඡේදයේ තියෙන්නේ. පස්වෙනි පරිච්ඡේදයේ අපිට දකින්න පුළුවන් වෙන්නේ මේ පරිච්ඡේදය. එතකොට හතරවෙනි පරිච්ඡේදයේ මැවිල්ලේ ප්‍රශංසාව, පස්වෙනි පරිච්ඡේදයේ කුරුසේ කේන්ද්‍ර වෙච්ච ප්‍රශංසාව. රයිට්. ඕකේ බලමු පස්වෙනි පරිච්ඡේදයේ කොහොමද කියන කාරණාව. රයිට්. පස්වෙනි පරිච්ඡේදයට යනවා. රයිට්. පස්වෙනි පරිච්ඡේදයක් බලමු. මේ ලස්සනෙන් කියවන දාලා දාගෙන යන්න. කියවගෙන යන්න. තවද ඇතුළ පිටත් ලියන ලද මුද්‍රා සතකින් තද ලෙස මුද්‍රා කරන ලද පොතක් සිංහාසනයේ වැඩ වුණා වූ තැනන් වහන්සේගේ දකුණතෙහි දුටිමි. රයිට්. දැන් දිගටම ප්‍රශංසාව යමින් තියෙනවා. දිගටම ප්‍රශංසාව යනවා. ඒ ස්වර්ගයේනේ. ස්වර්ගයේ දිගටම ප්‍රශංසාව යනවා. දෙවියන් වහන්සේ යෝහන්ට ඒ වෙලාවේ මොන මොනවද පෙන්වන්න අවශ්‍යද ඒ දේවල් පෙන්වමින් තිබෙනවා. පෙන්වමින් යනවා. ප්‍රශංසාව දිගට යනවා. දෙවියන්වහන්සේ ඒ වෙලාවේ මොන මොනවාද පෙන්වන්න ඕනද යෝහන්ට ඒ දේ පෙන්වගෙන යනවා. ඒකට සිංහාසනෙ සිටින තනන් වහන්සේ. රයිට්. මේ තනත්තාට මොනවාද තියෙනලු? දෑතේ පොතක් තිබෙනවා. පොතක් තිබෙනවා කියලා තිබෙනවා. පොතක් තිබෙනවා. රයිට්. ඒක මොක කොහොමද තියෙන්නේ ඒ පොත? තවද ඇතුළතත් පිටතත් ලියන ලද මුද්‍රා සතකින් තද ලෙස මුද්‍රා කරන ලද පොතක්. එක පොතක්. ඒක ඇවිල්ලා ඇතුළේ ලියලා තිබෙනවා දෙපැත්තම. ඒ කියන්නේ ඒක දෙපැත්තම ලියලා තියෙනවා. දෙපැත්තම ලියලා තියෙනවා. ඊට පස්සේ මුද්‍රා කරලා තිබෙනවා. ඒතර මුද්‍රා කරපු එකක් ගලවන්න බෑ. හරිද? ඒතර මුද්‍රාව කඩන්න ඕනේ නම් ඒක කඩන්න බලය තියෙන අයිතිකරුවා එන්න ඕනේ. ඒ මුද්‍රාව කඩන්න කාටද බලය තියෙනවද? ඒ බලය තියෙන කෙනා තමයි මේ මුද්‍රාව කඩන්න එන්න ඕනේ කියන කාරණාව ඉදිරිපත් කරලා තිබෙනවා. දෙවෙනි පදේ. ඒ පොත දිගාරෙන්ටත් ඒ මුද්‍රා කඩන්ටත් වටින්නේ කවුදයි කියා මහත් ශබ්දයකින් බලවත් දේවදූතෙක් හඬ ගසනවා දුටිමි.
දැන් දූතයෙක් ඇවිල්ලා පැමිණලා ප්‍රශ්නයක් අහනවා මේ මුද්‍රාව කඩන්න වටින්නේ කවුද? ඒ කියන්නේ මේ මුද්‍රාව කඩන්න සුදුස්සා කවුද කියලා මහත් શબ્දයක් දේව දූතයෙක් කියන શબ્දයක් මෙයාට ඇසුණලු. ඒ කියන්නේ මේක මේක මුද්‍රාව මෙයා සතක් දාලා තියෙන මුද්‍රාව කඩන්න සුදුස්සා කවුද කියන කාරණාව. right ඊට පස්සේ තුන්වෙනි පදය. නමුත් ස්වර්ගයේ හෝ පොළවේ හෝ පොළවෙන් යට හෝ පොත දිග හරින්නටවත් ඒක බලන්නටවත් පුළුවන් වූ කිසිවෙක් නොසිටියේ. හතරවෙනි පදය. පොත දිගාරෙන්ටත් ඒක බලන්ටත් වටින්නා වූ කිසිවෙක් සම්බ නොවු බැවින් මම බොහෝ කොට හැඬුවෙමි. right දැන් මෙයාට ඊට පස්සේ ආවිලා උතර කාරණාව කියන. එතකොට කාටත් බෑලු දැන් ඒක දිගාරින්. කාටත් බෑ ඒක දිගාරින්ද කිසිවෙක් නැහැ. දැන් යොහන්ට දැන් යොහන් පවසන මොකද්ද කියලා කිව්වොත් දැන් හඬාව කවුරුත්ම නැහැ. පොළවෙත් නැහැ. පොළව යට කවුරුත්ම නැලු. ඕක දිගාරින්දත් ඒක විවෘත කරලා බලන්න කාටවත් බලයක්වත් නැහැ කිසිවෙක් නැහැ. එතකොට ජෝන් පවසන ඔව් බොස්සේ හැඬුවා කියන කාරණා. උඹා කැඬුවලු. දැන් ඇයි හැඬුවේ? ඇයි හැඬුවේ? එතකොට මේකේ පේනවා කියන්නේ යෝහන්ට පුදුම ආශාවක් තිබෙනවා මේ පොතේ තිබෙන දේවල් කියවලා බලන්න. අර යෝහන්. දැන් ඔයගොල්ලෝ පොඩ අපිව ගන්න පොඩ දැන් අපි මේ පොඩ මේකට පොඩ අරෝලා බලමු. කවදාරි දවසක එලිදරව් පොත කියව අපි එලිදරව් පොත නිකන් අර කියවලා හරි යතිනේ. දැන් කියවලා නැතත් හරි සමහර කියවන්නෙත් නැහැනේ සමහරට කියවලත් නැහැ. කවදාරි අඬලා තියනවාද? අනේ ස්වාමීනි මට මේ එලිදරව් පොත තේරෙන්නේ නැහැනේ. මට මේක තේරුම් කරලා දෙන්නක ස්වාමී මට කවුරුහරි අඳුමද කියන්නේ උගන්වලා අඬලා තියනවා. අපි මොකටද අඬන්නේ? ඈ අර පොඩි ළමයි වගේ ලොලිපොප් එක අපේ අතින් ගත්තා ආ ගලන. මම ගන්න අයිස්ක්‍රීම් එක ගත්තා කියලා වෙන වෙන දේවල් වලට තමයි අපි අඬන්නේ. අපි දෙවියන් වහන්සේගේ දෙයකට අඬනවාද? ස්වාමිනේ ඔබ වහන්සේගේ වචනේ මට අයියෝ තේරෙන්නේ නැහැ. මට එලිදරව් කරන්න. මම මේ සුද්ධ වචනය මේ මුළු දේව වචනය මම ඉගෙන ගන්න මට ආශාවක් තිබෙනවා. මට හරි ආසයි ස්වාමිනේ මට ඒක තේරෙන මට උගන්වන්න. මට මම කියෝපු එකේ කාරණාව එලිදරව් කරන්න. අලුත් දේක් මට උගන්වන්න. අයියෝ මම දැන් ගිය පාර මම මේක ඉගෙනනවා ස්වාමී තවත් අලුත් මොනාරි කරුණක් මට පෙන්වන්න පෙන්න දෙයක් තියනවා නම් අඬලා දෙනවා ස්වාමීන් වහන්සේගෙන් දීමනා වලට අඬලා දෙනවා ස්වාමීන් වහන්සේ මම ආලේප කරන්නේ ඔබ වහන්සේ වචනේ තිබෙනවා දීමනාවල් ගොඩක් ඔබ කියලා තිබෙනවා নানা ප්‍රකාර භාෂාවල් ගැන භාෂා තේරුම් කරලා දී මාත්ම විමසා බැලින් දීමනාව සුව කිරීමේදී එයාගේ බොහෝ දීමනාව ස්වාමී දීමනාවල් වෙනින් ඔබ අඬලා යාච්ඤා අපි මොකටද අඬන්නේ වැඩි හොඳට බලන්න මේ යෝහන්ට මන්නේ මේ අර සිද්ධිය දැක්ක ගමන් කොහොමරි මම මේක දැනගන්න ඕනේ කොහොමරි මම දැනගන්න කියන ආසාව ආසාවට වඳන්නේ එන මොකටවත් නෙමෙයි කියවන්නේ පස්වෙනි පදේ එවිට වැඩිමහල්ලන්ගෙන් එක්කෙනෙක් මට කතා කොට නොහඬන් මෙන්න පොත සහ එහි මුද්‍රා සත දිගහරණ ලෙස යුදාගේ ගෝත්‍රයෙන් වූ සිංහයාද දාවිද්ගේ මුලදූ තනන් වහන්සේ ජයගත්සේකයි මට කීවේ. රයිට් වැඩිමාල්ලන්ගෙන් එක්කෙනෙක් ආවලු. ඒ කෙනේ කවුද? අර වැඩිමාල්ල 24ක් හිටියේ. ඒ 24න් එක්කෙනෙක් ආවා. එක්කෙනෙක් කියලා ගොලව අඬන්න එපා. මොකටද අඬන්නේ? අඬන්න එපා. ඕක ගලවන්න මේ මුද්‍රා කඩන්න එක්කෙනෙක් ඉන්නවා. කියන කාරණා කියන. ඒතකොට මේ කියන්නේ ස්වාමින් වහන්සේ ගැන. දැන් කා ගැනද මේ කියන්නේ? ආ මේ මුද්‍රා මේ සත දිගාරින්න ලෙස යුදාගේ ගෝත්‍රෙන් වූ සිංහයාද දාවිද්ගේ මුල වූ කනන් වාසයේ ජයගත් ඒකයි මට කීවේය. රයිට්? ඒ කියන්නේ කා ගැනද මේ කියන්නේ? ස්වාමින් වහන්සේ ගැන. කවුද ස්වාමින් වහන්සේ? යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ ගැන තමයි කියන්නේ. රයිට්? යේසුස් වහන්සේ ගැන කියනවා. ඒ කියන්නේ උන්වහන්සේ මේ මුද්‍රාව කඩන්න උන්වහන්සේට පමණයි පුළුවන් කියන කාරණාව. ඒතකොට මේ මුද්‍රාව කඩලා දෙන්න යන්නේ කවුද? ස්වාමීන් වහන්සේ. ඒතකොට යේසුස් වහන්සේ මේ මුද්‍රාව කඩලා දෙන්න පුළුවන්. එයා ඒක කියනවා. රයිට්? ඊට පස්සේ ආයෙ වෙන ඉපදේ. යමං. කියමු. තවද අං සතක්ද පොළව මුළුල්ලෙහි යවනු ලැබූ දෙවියන් වහන්සේගේ ආත්මයන් සද්දෙනවන ඇස් හතක් ඇත්තා වූ මරණු ලැබුවක් මෙන් පෙනුනා වූ බැටළු පැටවෙක් සිංහාසන සහ ජීවමාන සත්වයන් සතර දෙනා මැදෙහිත් වැඩිමහල්ලන් මැදෙහිත් සිටිනවා දුටුමි.
හොඳට බලා ගන්න ඔය දුම හොඳට බලා ගන්න හරිද ලස්සනද හරි ලස්සන හරි ලස්සන කිසිම වැරදෙන පැටලිලා නැහැ ස්වාමීන් වහන්සේ පිළි වල ලස්සන දාලා තියෙනවා එතන කියනවා දැන් පළවෙනියට ගන්න ආත්ම යන වාසයේ සද්දේනා කවුද ආත්ම යන වාසයේ සද්දේනා කවුද එතකොට මේ තනත්තා කවුද මේ කියන මේ මේ මෙතන දැන් කියන මේ අයිනිපදේ තනත්තා කවුද කිසිම පැටලිලක් නැහැ යේසුස් වහන්සේ තමයි ස්වාමීන් වහන්සේ තමයි දෙවියන් වහන්සේ අරද ඔතන මේ අයවෙනි පදේ මම කියන්න තවද අංශතක් පොළොව මුළුල්ලේ යවන ලැබු දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ සත් දෙනා වෙන ඇස්සතක් දැක්තා වූ මරණ ලැබුව ආත්මෙන් තිබුණා වූ බැටළු පැටවෙක් සිංහාසනය සහ ජීවමාන සත්‍යයන් සතර දෙනා මැදියේ වැඩිමාල්ලම් මැදියේ සිටිනවා තුතින් සිංහාසනයක් දැක්කනේ පැහැදිලිනේ सिंहासन या पलवे लोकांति मरगट ये सूर्यका एक इट पास आत्म सद्दे कथावत्म इट पास ये सिंहासन मतम ये सिंहासन बटे देवदूत के अतर दिन सत्य अतर दिन इट पास वेडिमा विषय अतर दिन एक मेदने सिंहासन तिबुनी दिना सिंहासन मेद इनकना कौदीन बले पेन्नुंकर बले पेन्नुंकर कारण इस्राएल अंकिल मे रजवर संपूर्ण मे अत की संपूर्ण कारण संपूर्ण संपूर्ण ओणम देन अल संपूर्ण एम दिया पेनवा कारण कर अभी मेव तेरुणी उदसतम मे कारण कर මේ කාරණාවල එදිටව කරලා තින්නේ අපි අපි මේවා තේරුම් ගන්න පිණිස ඕකේ ඒ නිසා මේක අපි හරියට කියවලා බලන මොහොතේ ඔක තේරුම් ගන්න පුළුවන් රයිට් අයවෙනි පදය අයයි හතයි දැමත කියවන්නකෝ තවද අං හතක්ද පොළ මුල්ලි යවනු ලැබූ දෙවියන් වහන්සේගේ ආත්මයන්න් සද්දෙනවන S හතක්ද ඇත්තා උ මරණු ලැබුවාක් මෙන් පෙනුණා උ බැටළු පැටවෙක් සිංහාසනය සහ ජීවමාන සත්වයන් හතර දෙනා මැදෙහි වැඩි මහල්ලන් මැදෙහි සිටිනවා දුටිමි. හොඳට බලන්න. එතන කියනවා බැටළු පැටියෙක්. අයිවෙනි පදයේ කියනවා බැටළු පැටියෙක් කියන කාරණාව. හොඳට බලන්න බැටළු පැටවෙක් සිංහාසනය සහ ජීවමාන සත්වයන් හතර දෙනා මැදෙහි වැඩි මහල්ලන් මැදෙහි සිටිනවා දුටිමි. ඊට පස්සේ හත්වෙනි පදය ඒ බැටළු පැටවානෝ ඒ බැටළු පැටවානෝ හොඳලා ගන්න පළවෙනි යන කොහමද කිව්වේ හයවෙනි පදේ කිව්වා බැටළු පැටියෙක් කියලා පවසලා ඉන්පස්සේ කොහමද කියලා කිව්වේ බැටළු පැටවානෝ කියලා දැම්ම තේරුණාද මං කියපු එක තේරුණා නම් පොඩ්ඩක් ඔළුව වල්ලා මෙන්න දා ගන්න හරිද පළවෙනි යන කිව්වා බැටළු පැටියෙක් ඊට පස්සේ කිව්වා බැටළු පැටවානෝ එතන මරණු කියන මරණු ලැබූ බැටළු පැටියා ව පෙන්නලා හරිද මරණු ලැබුවා වූ බැටළු පැටියා ව පෙන්නලා ඉන්පස්සේ බැටළු පැටවානෝ කියලා පෙන්නවා ඊට පස්සේ පෙන්නනවා බැටළු පැටවානෝ එතකොට මෙයාට දැర్శනේ පෙන්නවා ඒක පෙන්නලා අරක පෙන්නවා බැටළු පැටවානෝ කියන එක පෙන්නවා ඒ කියන්නේ දෙකම ස්වාමීන් වහන්සේ කියන කාරණාව තමයි මරණු ලැබුවා වූ බැටළු පැටියා बैटल बैठवा स्वामी स्वामी कारण इतनी पत्नी
right දැන් ඔබට පෑදිලිද කවුද කියලා මේ මේ ඉන්නේ කෙනා කියවන්න බලන්න අත්වෙන පාදේ මේ බැටළු පැටවානෝ ඇවිත් සිංහාසනයේහි වැඩ වුණා උ තනන් වහන්සේගේ දකුණ තින් පොත ගත්සේක right ලඟුන අතේ පොත ගත්සේක දැන් අපේ කට්ටිය එතන ආවිලා සිංහාසනයේ ඉන්නේ කෙනා වෙන එක්කෙනා දැන් බැටළු පැටවාන ආවිලා ගත්තා කියන කාරණා right නේද එකම එක්කෙනා තමයි මෙයාට පෙන්නනවා බැටළු පැටවානු දැන් ඉස්සර බැටළු පැටියාව පෙන්නනවා ඊට පස්සේ ඒක බැටළු පැටවානු උනා ඊට පස්සේ එයා කියලා ගන්න. ඒතර හේතුව ඉවර කරන විදිය බලන්න. ඒ කියන්නේ මේ දැන් දෙන්නෙක් වගේ පෙනුනට මේක නිකන් බලන මොහොතේ දෙන්නෙක් වගේ පෙනුනට නමුත් එකම තමයි එකම තනන් වාංශිකේ ක්‍රියාව එකම දෙවියන් වාංශික ආයිත් දාගන්න එපා. වැඩි කාරණාවල් ඔළුවට දාගන්න ඕනේ නැහැ. මැරුණු බැටළු පැටියා ඊට පස්සේ බැටළු පැටවානු උනා. ऐसे पोतगत कल जीवन सत्यों सत्र देना सह वैदि महालो विषय हत देना एकीने का विनावक द शुद्धवंत यंगे याक्ञानेम्ति सुगंध द्रावेन पिरुनु रण पात्रा द रहेगने बैटलो पेटावानन इधरी ही वैंदे बैटु काट दे वैंदे बैटु ने उधर बलागन काट दे वैंदे बैटु ने लु बैटलो पेटावानों इधरी ही इधर काउ दे में දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ ඇදලිද ඕන විදියට කියන්න පුළුවන් ඕන විදියට කියන්න පුළුවන් ආත්ම වූ දෙවියන් වහන්සේ දෙව් ස්වාමීන් වහන්සේ එතකොට මේ වැඳ වැටුණා කියලා කියනවා ඇදලිද දැන් මේ සිදුවීම ස්වර්ගීය සිදුවීමක් කියන එක මතක තියාගන්න මේ සිදුවීම ස්වර්ගික සිදුවීමක් කියන එක මතක තියාගන්න දැන් සුවඳ ද්‍රව්‍ය අදාස් කරේ දැන් සුවඳ ද්‍රව්‍ය ස්වර්ගේ නෑනේ අර දැන් සුවඳ ද්‍රව්‍ය කියන අදහස් කලේ ආවිලා යාඥාව. යාඥාව තමයි අදහස් කරේ. ඒතර කාගේ යාඥාවලද? එතන කියන සුද්ධවන්තයන්ගේ යාඥාව. හොඳට බලා ගන්න. සුද්ධවන්තයන්ගේ යාඥාව. කාගේ යාඥාව? සුද්ධවන්තයන්ගේ යාඥාව. කොහේ ඉඳන් දෙන්නේ? කොහේ ඉඳන් දෙන්නේ? ස්වර්ගයේ සිටද පොළවේද? කොහේ ඉඳන් එනවා? යාඥාව. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ මැරුණාට පස්සේ සුද්ධවන්තයන් ඉන්නවා. ඒ කියන්නේ උන්වහන්සේ කුරුසේ මරණයෙන් පස්සේ සුද්ධවන්තයන් සිටිනවා. කවුද? ඒ සුද්ධවන්තයන් කවුද? දැන් යේසුස් වහන්සේ කුරුසේ මරණයෙන් පස්සේ සුද්ධවන්තයන් ඉන්නවද නැද්ද? සුද්ධවන්තයන් ඉන්නවද නැද්ද? ඉන්නවා. කවුද සුද්ධවන්තයන්? ඔගොල්ලෝ තමයි. වාඩිවිල අපි තමයි. ආ ස්වාමීන් වහන්සේ නැතුව ඇවිල්ලා අර අනිත් අය කියනවා වගේ අනි මේ මේ සේන්ලා කියලා වෙන කට්ටියව දාගන්න එපා. සුද්ධවරු ඒගොල්ලෝ නැහැ නේද? ඔබත් අපි සියලු දෙනාම සුද්ධවන්තයන්. පාවුල්තුමා කොරන්ති සභාවට කියන සුද්ධවන්තයන්ට කියනවා ගන. ආ එහෙම තමයි පටන් ගන්න. ඒතොර ක්‍රිස්තුස් වහන්සේ කුරුසේ මරණය තුලින් සුද්ධවන්තයන් ඉන්නවා. සුද්ධවන්තයන් ඉන්නවා. අදටත් ඉන්නවා කියන කාරණේ. සුද්ධවන්තයන් ඉන්නේ ඔබයි මමයි. ඒතොර පොළවේ ඉන්නව සුද්ධවන්තයන් කරන යාඥාව කොහෙද ගියේ? පොළවේ සිටින සුද්ධවන්තයන් කරන යාඥාව කෙලින්ම ස්වර්ගයට ගියාද? ඔක තමයි සීන් එක. පෙන්වන්නේ. පොළවේ සුද්ධවන්තයන් යාඥා කරනවා. දරුවන් නෝන් යාඥා කරන මොහොතේ පොළවේ ඉඳන් යාඥා කරන යාඥා කෙලින්ම උඩට යනවා කවුරුත් අවශ්‍ය නැහැ ඔබ ගෙදර ඉන යාඥා කරන කවුරුත් ඔබගේ යාඥා උඩට ගෙනියන්න ඕනේ නැහැ කවුරු මැඩට කෙනෙක් ඕනේ නැහැ ජැක්කයක් ගන්න කෙලින්ම මේක ඩිරෙක්ට් යනවා ස්වාමීන් වහන්සේ ගාව පැහැදිලිද ඈ ඒ නිසා මේ බය නැතුව යාඥා කරන්න ස්වර්ගයටම යනවා යාඥාව ස්වර්ගයටම යනවා ඔබ සුද්ධවන්තයෙක් කියලා ඔබ විශ්වාස කරනවා නම් යාඥා කරපුවා කෙලින්ම උඩට යනවා කියන කාරණා ආ රයිට් කියවන්න ඔහු අලුත් ගීතිකාව ගායනා කරමින් ඔබ පොත ගන්නටත්
එහි මුද්‍රා කඩන්ටත් වටින්න තනන් වහන්සේ මක්නිසාද ඔබ මරණු ලැබ සියලු ගෝත්‍රවලින්ද භාෂාවන්ගෙන්ද සෙනඟගෙන්ද ජාතීන්ගෙන්ද මිනිසුන් ඔබගේ ලේන් දෙවියන් වහන්සේට මිලේටගෙන ඇති දැන් අලුත් ගීතිකාවක් කියලා කියනවා අලුත් ගීතිකාව තමයි කියන්නේ ඔබ හිතන්න පාළුවට CD එකක් දානවා කියලා මේ දැන් ගන්න අලුත් CD ගීතිකාවක් නෙමෙයි මේ ස්වර්ගය ඇවිල්ලා අලුත් ගීතිකාවක් ස්වර්ගය ඇවිල්ලා මේ ගීතිකාව මොකද්ද ගීතිකාව කියන එක ඉදිරිපත් කරලා තියෙනවා රයිට් ඒක සම්පූර්ණ දාවෙනි පද වෙනකන් කියවන්නකෝ මිනිස්සුන් ඔබගේ ලේන් දෙවියන් වහන්සේගේ මිලටගෙන ඔවුන් අපගේ sorry ඔවුන් අපගේ දෙවියන් වහන්සේට රාජ්‍යයක්ද පූජකයන්ද කළසේක उत्साह कारण उत्साहन කියන කාරණාව ඉදිරිපත් කරනවා රයිට් එතන 11 වෙනි පදයේ බලන්න 11 වෙනි පදයේ කියනවා එතන කියනවා තවද දැන් ඒක කියලා තවද ඒක ඉවර කරගෙන ඒ කියන්නේ ඒක ඒ දර්ශනය බලලා මම තවත් දර්ශනයකට යනවා තවද තවත් දර්ශනය මොකද්දලු ඒ තවද දර්ශනය මම කියවන්නම් මම බැලිමි එවිට සිංහාසනයේද ජීවමාන සත්‍යයන්ද ඒ කියන්නේ ජීවමාන සත්‍යයන් කියන්නේ ජීවමාන සත්‍යයන් අතර දෙනා යරුබරු අසත්‍යයන්ද වැඩිමාල්ලන්ද ඒ කියන්නේ වැඩිමාල්ල 24 වැඩිමාල්ලන්ද වටකර බෝ දේව දූතයන් සිටිනවා දුතුමි ඔවුන්ගේ හඬ මට ඇසුනේය ඔවුන්ගේ ගණන දසදාසක් වර දසදාසක් සා දාස්වර දාස්ව තිබුණේ මම මේ ගාන අදන්ඩ යන්නේ නැහැ ඒක සෙනසුරාදා ගානක් මට පෙන්ඩින් එකේ තියෙනවා चाटे අරද මේ වෙලේ කියන්නේ මැවිල්ලේ දවසේ සිට අරද මැවිල්ලේ දවසේ සිටිය නැති පිරිසක් ඒ කියන්නේ මැවිල්ලේ දවසේ තිබ්බනේ මේ මැවිල්ලේ දවසේ නැති පිරිසක් ඇවිත් තියනවා කුරුසේ මරණයත් සමග රයිට් මේ කුරුසේ මරණයත් සමග මේ පිරිසක් ඇවිල්ලා තියෙනවා දැන් ඕක තමයි අර කිව්වේ දසදාස් වරක් දසදාසක් කියන කාරණාව අරද ඒ කියන්නේ මොකද්ද ගාන ලිව්වට ඕක කැල්කියුලේට් කරලා ගලන්න බෑ ඒ කියන්නේ පොළවේ සිට ස්වර්ගයට පැමිණි ගාන කොපමණ ගානක්ද කියලා ගණන් කළ නොහැකි කණ්ඩායමක් ඉඳලා තියෙනවා කාටද යොහන් ගණන් කරන්න බැරි සෑන්ඩර්සනක ලොකු කවුඩයක් ඉඳලා තියෙනවා ඒ කියන්නේ කොයි වෙලාවෙද ඒ කියන්නේ කුරුසියේ මරණ වෙලාවේ කුරුසියේ මරණයේ වෙලාවේදී මොන් කොහෙද ස්වර්ගේ කොහමද ස්වර්ගයට ගියේ ඒක තමයි ඊළඟ ප්‍රශ්න දැන් කුරුසියේ මරණ යේසුස් වහන්සේගේ කුරුසියේ මරණ වෙලාවේදී මේ ජනක කොහමද ස්වර්ගයට ගියේ කොහමද ස්වර්ගයට ගියේ කියන කාරණාව 12 වෙනි පදය මම කියවන්නම් 12 වෙනි පදය ඔව් කතා කොට මරණු ලැබූ බැටළු පැටවානෝ බලයක් ධනයක් ප්‍රඥාවක් පරාක්‍රමයක් ගෞරවයක් තේජසත්
ප්‍රශංසාවත් ලබන්ට වටින තනන් වහන්සේයි මාත් අඬකින් කීවෝය මාත් අඬකින් කීවෝ මේක වෙල් මේ මෙම ප්‍රශංසාව හරිද මේ ප්‍රශංසාව ස්වර්ගයට ගිය පිරිස් කරන ප්‍රශංසාවක් ස්වර්ගයට ගිය කණ්ඩායමක් ලොකු සෙනඟක් ගිහිලා කරන ප්‍රශංසාවක් තමයි තියෙන්නේ දැන් මේගොල්ලෝ කොයි වෙලාවෙද ස්වර්ගයට ගියේ කුරුස් ඒසුස් වහන්සේගේ කුරුස මරණ වෙලාවේ සිදු වෙලා තියෙන කුරුසට ගිහිල්ලා ඒ කියන්නේ ආදම් ආදම්ගේ සිට කුරුසයේ දක්වා මරුණා වූ දෙවියන් වහන්සේ තුල මරුණා වූ අය යේසුස් වහන්සේ කුරුසය තුලින් කෙලින්ම ස්වර්ගයට ගියා කියලා ගියා ගිහිල්ලා තිබෙනවා. එතකොට ඒකට දෙවියන් වහන්සේ වචනේ පදනම් මොකද්ද කියලා කිව්වොත් මත්තෙව් සූදානම්ගේ 27 වෙනි පරිච්ඡේදය 50 සිට 53 දක්වා කියවන්න. මත්තෙව් සූදානම් 27 වෙනි පරිච්ඡේදය 50 සිට 53 ඉක්මනට කියවමු. යේසුස් වහන්සේ නැවතත් මහත් ශබ්දයකින් හඬ නගා ආත්මය හලසෙයි. බලව. දේව මාලිගාවේ තිරය ඉහළ පටන් පහළට දෙකටව හිරුණේ. පොළව කම්පා වූවායි. පර්වත පැලුණේ. සොහොන් ගෙවල්ද ඇරුණේ. සැතපී උන්නා වූ නොඑක් ශුද්ධවරයන්ගේ ශරීර නැගිටුණු ලදුව ඔහු උන්වහන්සේ නැගුණු පසු සොහොන් ගෝල් වලින් නික්ම ශුද්ධ නුවරට ඇතුල් බොහෝ දිනකට පෙනුනේ. හරි. එතකොට ඒක තමයි මත්තෙව් සුභාරංචිය 27 වෙනි පරිච්ඡේදය 50 සිට 53. ඒ කියන්නේ යේසුස් වහන්සේ කුරුසපත් වීම තුලින් මොකද උනේ කියලා කිව්වොත් ආදම් සිට කුරුසය දක්වා මරුණා වූ බොහෝ ශුද්ධවන්තයම ශුද්ධවන්තයන්ගේ ඔවුන් ඇවිල්ලා කෙලිම සෝණ විවෘත වුණා. සෙට් එක නැගිට්ටා. නැගිට්ලා සමහරු ජෙරුසලමේ ඊට පස්සේ එහෙම කෙලිම ගියා උඩට ස්වර්ගයට. ඒ කණ්ඩායම තමයි මේතන මේ පෙන්නන කණ්ඩායම. එතකොට ඒ ඉඳන් ඒ කුරුසය දක්වා. කුරුසය දක්වා හරිද? ආදම් සිට කුරුසය දක්වා මරණ කණ්ඩායම. කෙලිම මේක තමයි පෙන්නුම් කරන්නේ. එතකොට යේසුස් වහන්සේ කුරුසය මරණයේ වෙලාවේ සිදු වුණා වූ කාරණාව තමයි මත මෙකේ තියෙන්නේ. එතකොට මැවිල්ලේ සිට කුරුසය දක්වා දෙවියන් වහන්සේ තුල මරුණා වූ සියලු සුද්ධවන්තයන් කුරුසියේ සිටීම තුලින් කෙලින්ම ගින් තිනා ස්වර්ගයට. ගින් තිනා ස්වර්ගයට. ඒ පිළිස් ඒ ඉන්න කොහමද ඉන්නේ දේව දූතයන් ආකාරය. යේසුස් වහන්සේ කියනවානේ ස්වර්ගයේ කොහමද ඉන්නේ කියලා කිව්වොත් දේව දූතය වගේ තමයි ඉන්නේ. දෙවෙනි ඔයගොල්ලෝ බලන්න පුළුවන් චාට් එක. චාට් එකේ තියෙනවා දෙවෙනි එක. රයිට්. දෙවෙනි එකේ ඇවිල්ලා තිබෙන මැද ඇවිල්ලා සිංහාසනය අතර ඇවිල්ලා අතර දෙනෙක් ඉන්නවා. ඒක ඇවිල්ලා මොනවාද සත්‍යයන් අතර දෙනා වැඩි මාල්ලෝ 24 පෙන්නුම් කරනවා. කොළපාටෙන් එන්න පෙන්නලා තියෙන්නේ කුරුසයේ මරණය තුලින් ස්වර්ගයට ගිය කට්ටිය. චාට් එක පොඩ්ඩක් පල්ලයට ගන්නකො. චාට් එක පොඩ්ඩක් පල්ලයට ගන්න. ඔය කොළපාට ඔබට පේනවා ඇති. පල්ලයටම ගන්න. රයිට්. ඕකේ. රයිට්. ඔබ චාට් එකේ බලන ඔය කොළපාට තියෙනවනේ පල්ලය. ඒ කියන්නේ එහෙම ඇවිල්ලා කෙලින්ම ඒ කොළපාට මිනිස්සුන්ව පෙන්වන්නේ කුරුසයේ සිදුවීමෙන් කෙලින්ම උඩට. හරිද? රයිට් අවුලක් නැහැ. කුරුසයේ සිදුවීම කෙලින්ම උඩට යන කාරණාව තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ආ ඔය තියෙන ඔබ බලන්න පුළුවන්. ඔය චාට් එකෙන් ඇවිල්ලා ඔබට බලන්න පුළුවන් පළවෙනි අර කියන කොළපාට මිනිස්සු ටික පෙන්වන්නේ කුරුසේ මරණයෙන් උඩට ගිය කට්. රයිට්. ඒකෙන් එයා පැත්තේ තියෙන ඔක්කොම පාත්‍ර අපි බලන්න තියෙන්නේ මේ පොතේ මුද්‍රා කැඩීමේ කියන එක තමයි ඊළඟට තියෙන්නේ. රතු වලින් පෙන්නන්නේ වෙන කණ්ඩායමක්, ඊළඟට පෙන්නන්නේ වෙන කණ්ඩායම. අපි ඒගොල්ලෝ ගාවට එනකොට ඒක බලා ගන්න පුළුවන්. ඒක කොළපාටේකේ තිබෙනවා ඔබට. කොළපාටේකේ එළීම ඔබට පෙන්නලා තියෙන්නේ පස්වෙනි පරිච්ඡේදයේ එළීම ස්වර්ගයට ගිහිල්ලා ඉන්න කට්ටිය. ස්වර්ගයට ගිය කාරණාව තමයි ඊරෝදින කුරුසය ඇඳලා තියෙන්නේ. කුරුසය ඇඳලා තියෙන කුරුසයේ සිදුවීම අර උඩට ගිය කට්ටිය. ඒ කියන්නේ මැවිල්ලේ සිට කුරුසයෙන් යන සෙට් එක. මේ පල්ලෙය තියෙන කාරණාව පස්සේ මම ඔබට පෙන්නන්නම්. කොළපාටේ කියනවා කළු පාට කට්ටිය කවුද කියන එක පෙන්නන්නම්. ඕකේ. රයිට්. කීවෙනි පදයේද? 13 වෙනි පදයේ. 13 වෙනි පදයේ මම කියවනවා තවද ස්වර්ගයේ පොළවෙන් යටස මූද පිටත් ඇත්තව සියලු මැවිලිවර. එයි ඇති සියල්ලෝ සිංහාසනයේ වැඩ ඉන්න තනන් වාසෙටත් බැටළු පැටවානන්ටත් ප්‍රශංසාවද ගෞරවයද මයිමේද පරාක්‍රමයේද සදාකාලට වේවයි කියනවා ඇසිමි. තවද ඒ කියන්නේ දැන් තවද එතන පටන් ගන්න 13 මේකෙන් බලන්න තවද කියන එක තියෙනවා. හරිද? තවද ඒ කියන්නේ අරක බලලා තවත් දර්ශනයක් පෙන්වනවා. ඒතකොට ඒ තව දර්ශනය ඒ දර්ශනය. ඒක තමයි එයා දකින දේ. ඒතකොට ස්වර්ගයේ ගිය පිරිස් දෙවියන් වාසයට ප්‍රශංසා කරනවා. පොළවේ සිටින පිරිසුත් දෙවියන් වාසයට ප්‍රශංසා කරනවා. පොළවේ කණ්ඩායමක් ඉන්නා ඕනු දෙවියන් වාසයට ප්‍රශංසා කරනවා.
ස්වර්ගයට ගිය කණ්ඩායමකුත් ප්‍රශංසා කරනවා. ඒතර පොළවේ සිටින සුද්ධවන්තයන් ස්වර්ගයට ගියාම පොළවේ සිටින සුද්ධවන්තයන් ස්වර්ගයට ගියාම දේව දූතයන් වගේ. අර යේසුස් වහන්සේ තානවනේ ගෝලියෙක් ලාන්නේ මේ මරුණා මෙයා කාගේ භාර්යාවද වෙන්නේ කාගේ පුරුෂයාද වෙන්නේ කියලා තොන් ස්වාමීන් වහන්සේ කියලා මොකෝ ස්වර්ගයට ගියාම මේ බඳගෙන ඉන්න බෑ බං ඔක්කොම ඇවිල්ලා ස්වර්ගයේ ඉන්නේ ඇවිල්ලා දේව දූතයෝ වගේ තමයි තියෙන්නේ. ඒක හොඳ වෙලාවට එහෙම තිබ්බේ. දේව දූතයෝ වගේ තමයි ඉන්නේ. පැහැදිලිද? ස්වර්ගය. ස්වර්ගයට ගිහිල්ලා ආයෙත් ඇවිල්ලා මේ වෙඩින් ඔක්කොම ගන්න කල්පනා කරන් දෙපා. පැහැදිලිද? එතකොට දේව දූතයෝ වගේ. දේව දූතයෝ වගේ තමයි තියෙන්නේ. පැහැදිලිද? තේරුණාද? එතකොට 14 වෙනි පදය ඔන්න ප්‍රශංසා ඔබට තියෙන දැන් මේ ඔතන කියන සිංහාසනෙ වැඩ ඉන්න තනන් වාදක බැටළු පැටවානන්ට ප්‍රශංසා ගෞරවය තේජස සදාකාන්ත සිංහාසනෙ එකම දෙවියන් වහන්සේ තමයි මේ දෙවියන් වහන්සේව තමයි අඳුන්වලා දෙන්නේ ඒකේ ඕනේ උන් වහන්සේ තමයි ඉන්නේ එක සිංහාසනයක් ඉන්නවා දෙවියන් වහන්සේ ගෞරව කරේ ඒ ස්වාමීන් වහන්සේ ඔබට පුළුවන් එල සර්ව බලධාරී කියන්න පුළුවන් විශ්වය මැහුම් කරු කියන්න පුළුවන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා කියන්න පුළුවන් යාහවේ දෙවිඳුන් කියලා කියන්න පුළුවන් ඕන විදියට ඔබට කියා ගන්න පුළුවන් ඒක දෙවියන් වහන්සේ ඔය ඉන්න කාරණාව ඉදිරිපත් කරලා තිබෙනවා 14 වෙනි පදය ජීවමාන සත්වයෝ සතර දෙනාද ආමෙන් යයි කීවෝය වැඩි මාල්ලෝ බිම වැටි නමස්කාර කළෝය ආමෙන් අර සත්වයාද නේද ආමෙන් මේගොල්ලෝ ප්‍රශංසා කරද්දී කියන ඒගොල්ලෝ ආමෙන් රයිට් සමහර කට්ටිය බලන්න යාඥා කරද්දී 50ක් විතර හරි 10ක් හරි 5 දෙනෙක් හරි ඉඳලා යාඥා කරනවා ආමෙන් කියන්නේ නැහැ ආමෙන් කියන්නේ නැත්නම් ඒකේ අර්ථය මොකද මම මේ යාඥාවට සම්බන්ධ නැහැ එතකොට ස්වාමීන් වහන්සේ උඹල සම්බන්ධ නැහැ උඹ පැත්තට බලන්න හිටියා යාඥා කරනකොට හිටියා ආමෙන් කිව්වේ නැහැ ඒකනේ මම ඒකට කියන්නේ ආමෙන් කියන්නේ මොකද මම එසේම මමත් ඒකට එකඟයි ඒ යාඥාවට මමත් ඉන්නවා හොඳට මතක තියාගන්න කවුරු හරි යාඥා කරන මොහොතේ ඔබ මැදදී ආමෙන් ඔව් ස්වාමී ඒ කියන්නේ එක්කෙනෙක් තමයි ප්‍රේ කරන්නේ නමුත් මම ඒකට සම්බන්ධ වෙනවා පැහැදිලිද එහෙමයි දැන් සමහර කට්ටිය ඕන නැති වැඩක් කරන මොනවද නැත්නම් එක්කෙනෙක් ප්‍රේ කරනවා මෙයා මැදින් අනිත් පැත්තේ ඉන්න අන්‍ය භාෂාවක් තමයි නේද එහෙම දැන් අරයා කියනවා ස්වාමිනේ තරව බල අර පැත්තේ හොරාගබද තමයි අන්‍ය භාෂා ඒව බෑ ඒ ඔයා අරයා ප්‍රේ කරද්දී ඒ භාෂාවට අහුන්කම් දීලා ආමෙන් ඔව් ස්වාමී අර කියන ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරන්න ඕ ස්වාමීන් ආශිර්වාද එච්චර ඒ වගේ කියන්න ඕනේ මම ඔබට කියලා දෙනවා යක්කු දూరు කරන වෙලාව දැන් පාස්ටර් ප්‍රේ කරනවා යේසුගේ නාමයෙන් ඵලය යක කරන්න තියෙන එක දෙයයි ආමෙන් අපේ කට්ටිය මොනවද අර පැත්තේ නම් සමහරව ඒ පැත්තේ නම් ස්වාමි යේසුගේ නාමයෙන් මං ගැට ගන්නවා මෙන්න මෙයා එනවනවා මෙයා කියන යකා ඵලයන් කියලා මෙතන එකෙක් ඉඳගෙන ගැට ගන්න යනවා යකා තව එකෙක් කියන ස්වාමි යේසුස්ගේ නාමයෙන් මේ යකා ඵලයන් නිරයට මේක නිරයට දාන්න බලනවා බැලු එන්න මුකුත්ම කියන්න ඕනේ නැහැ යේසුස්ගේ ලේ කියලා පාඩු හිටියත් හරි ලොකුම දේ. අද යකාවේ එක සේවය කරන කෙනෙක් කියලා ඕන යේසුස්ගේ නම ඵලය දුරු වෙන යක්ෂයා කිව්වා අතරින් ඉන්නනේ ආ යේසුස්ගේ ලේ යේසු ආමෙන්. මේකෙම නෙමෙයි අරයා දුරු වෙන කියනවා මේ පැත්තේ ගැට ගන්න. යක්කු ගැට ගන්නද බෑ. යක්කු ගැට ගන්නවත් බෑ යක්කුම නිරයට දාන්නවත් බෑ. සමහරු කියන ඵලයන් පාතාලේට. හරියට මෙයා ගාව තමයි මේ පාතාලේ දොර තියෙනවා. යේසුස් වහන්සේ කිව්වේ මගේ නා ආමෙන් යක්කු දුරු කරපන් කියපු දේ අද උගා කට්ටිය යේසුස් වහන්සේ කියපු දේ කරන්නේ ඇයි අර පදයක් තියෙන නුඹ මටත් වඩා දෙයක් කරනවා කියලා ඒ ටික තමයි කරන්න යන්නේ කියන්නේ ආ දුරු කරන්න කිව්වොත් දුරු කරන්න ආ සමහරු අම්මේ සමමගල් සමහරු කියන යේසුස්ගේ ලේවලින් අපනවා සම අපන්නත් යනවා මොකද වාද දක්මෙති දෙන්නේ නේ කියලා යාඥා කරන එකට ආමෙන් එම කියලා යන්න ඕනේ ඒක තමයි විය යුතු රයිට් ඕකේ ඔන්න ස්වර්ගයට අවිලා මෙම තමයි ඊට පස්සේ දැන් වැඩිමාල්ලෝ බිම වැටි නමස්කාර කරෝය හරිද වැඩිමාල්ලෝ ස්වර්ගයේ ඉන්න වැඩිමාල්ලෝ එම තමයි වැඩිමාල්ලෝ කියව එම තමයි බිම වැටිනවා නමස්කාර කරනවා ආයිත් නැගිටිනවා දැන් අපි ඒ කට්ටිය වැටි යනවා එහෙම නෙමෙයි බිම වැටලා නමස්කාර කරනවා වැඩිමාල්ලෝ එම වැඩිමාල්ලෝ බිම වැටි නමස්කාර කරනවා මේ සිටින වැඩිමාල්ලෝ පුතුවේ වාඩි වෙලා කකුල් උඩ දාගෙන ආ විකාර ගොඩයි රයිට් එහෙම වෙන්න නරක. එතකොට කුරුසයේ මරණයේදී දෙවියන් ඒ කියන්නේ කුරුසයේ මරණයේදී සිදු වුණා වූ කාරණාව අපි පස්වෙනි පරිච්ඡේදයේ බැලුවා. රයිට්. ඕකේ. අපි ඊළඟ කොටස පස්ව බලනවා.